බයිල නෙමේ මෑ මෙච්චර වෙලා කීපු දේවල් වලින් පැහැදිලි නැති මොනවත් තියෙනවා නම් අන්න බලන්න. පැහැදිලිද? මඩ වගේ පැහැදිලිද? Yes, man. Okay. හොඳයි. දැන් දෙවියන් වහන්සේගේ ලොකු පින්තූරය ගැන යම්කිසි අදහසක් තියෙනවා නේ? මේව අපි දැනගන්න ඕන නැත්නම් යක්ෂයා බලන්නේ ව්‍යාකූල කරන්න. හරි? මුළු පින්තූරය දැන් නැත්නම් අර ගණන් කන්න කොහෙන්ද පටන් ගන්න දන්නේ නැහැ වගේ වෙන දිහාවක යනවා ඔක්කොම දේවල් වලට නිකන් අනවශ්‍ය දේවල් වලට අහු වෙනවා. ඔක්කොටම නෙමෙයි අනවශ්‍ය දේවල් වලට අහු වෙනවා. හරිද? ඉතින් මේ මුළු පින්තූරය ගැන අපිට වැඩිපුර වැටහීමක් තියෙන්නට අවශ්‍යයි. හරි? දැන් අර යාකොබ් කියපු දේ අපි දැක්ක කොහමද ස්වාමින් වහන්සේ ටික 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 ගෙනෙන්නේ සම්පූර්ණ කරන්නේ. හරිද? රෝම 11 13 ඉස්සෙල්ලා කියවන්න. රෝම 11 13. නමුත් මම අන්‍ය ජාතියෝ නුඹලාට කතා කරමි. ආ ඔන්න අපිට කතා කරනවා. අන්න ජාතිකයන්ට අන්‍ය ජාතිකයන්ගේ අපෝස්තුලරයා කතා කරනවා. රයිට්? මම අන්‍ය ජාතීන්ට පෙරිත් එක්ව සිටින බැවින් මාගේ මෙහෙයට ගෞරව කරමි. කුමටද යම් හේකින් මාගේ මාංශය වූවන්ට ජුවලිතේ උපදවා ඔවුන්ගෙන් සමහර ගලවා ගන්න පිණිසය. මක් නිසාද ඔවුන් අතහැර දැමීම ලෝකයා සමික් කිරීම නම් ඔවුන් පිළිගැනීම මලුන් කෙරෙන් ජීවනය මිස වෙන කුමක්ද? ආ දැන් මතක තියාගන්න ඒත් ඉස්සෙල්ල පරිච්ඡේදවල පාවුළු පෙන්නුම් කරනවා ස්වාමින් වහන්සේ යුද උසෙනක පොඩ්ඩක් පෝස් කරලා පැත්තක තිබ්බා ලෝකයාව ගලවන්න. හරිද? අපි දැන් ඔක්කොම යොහන් 3:16 මොනවද කියන්නේ? ආ ලෝකයාට ප්‍රේම කළා පුත්‍රයාණන් දුන්නා උන්වහන්සේ කෙරේ අදා ගන්න අය විනාශ නොවි ගැළවීම ලබන පිණිස. ඕකේ. Thank you. තේරුණාද? ඒක උන්වහන්සේ කළා. දැන් ඒකත් යන්න ඕනනේ. ඉතින් උන්වහන්සේ සාවුල්ව එසෙව්වා. සාවුල්ව හැව්වා මම මොනවද කරන්න ඕනා. ඒ ප්‍රශ්නෙට පිළිතුර එයාගේ ඉතිරිඳලා ජීවිතේ සිද්ධ වෙන්න පටන් ගත්තා. කසපාරවලුත් කෑවා. කිරෙත් වැටුණා. පොල්වලුනුත් ගෑව්වා. ඒ ඔක්කොම සැලසුම් තුල තියෙනවා. ඒක රණස්ති කියනවා ස්වාමීන් වහන්සේ. ප්‍රියා නමේ කියනවා එයා මං වෙනින් කොච්චර දුක් විඳිනවද කියලා මං පෙන්වන්න දෙනවා යා. සැප විඳින්නේ නෙමෙයි දුක් විඳින්නේ. කෑවනේ. හරිද? යේසුස් වහන්සේ සැප විඳලා දුක් විඳලා. අපි උන්වහන්සේ වෙන අනුගමනය කරන්නේ. ඉතින් උන්වහන්සේ අනුගමනය කරලා අපි සැප විඳින්න විතරක් හදනවනේ හරිද? බෑ. හරිද? අපේ තමකම නැසෙන්න අපි කුරුසපත් වෙන්න ඕන. ඒක සිද්ධ වෙන්න ඕන. හැබැයි ඔකට විපාකේ තියෙනවා. හරිද? හෙබ්‍රෙව් 12 එකේ ඉඳලා කියව. හෙබ්‍රෙව් 12 එකේ ඉඳන් එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා සිළු බරද පහසුන් අපසුකන පාපේ දහකර දමා ඇදහිල්ලේ කර්තුවරයාද සම්පූර්ණ කරන්නාද යේසුස් වහන්සේ දෙසම බලමින්. දැන් මතක තියාගන්න 11 වෙනි පරිච්ඡේදයේ තියෙනවා ඇදහිල්ලේ යෝධයන්ගේ නම්. හරිද? ඒගොල්ලෝ ඔක්කොම දුක් වින්දා කියලා කියනවා. ඒ ලියනකොට අපි දන්නේ නැහැ කවුද ලිව්වේ කියලා. හෙබ්‍ර පොත ලියනකොට පරිච්ඡේද දැම්මේ නැහැනේ. කියන්නේ ඉතින් දොළොස්වෙනි කියන එකේ පටන් ගන්න මෙච්චර ලොකු සාක්ෂිකාරෝ අපිත් සමග ඉන්නවා. හරි? එහෙමනම් අපිව නොමග යවන්න යන දේ පැත්තකට දාන්න. දාලා ඇදහිල්ලේ නිර්මාතෘවරයා වූ යෙෂුව වහන්සේ කියා බලන්න. හරිද? ඉතුරු ටිකත් කියවන්න. දෙසම් බලමින් අපේ ඉදිරියේ තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. ආ අපිට දුවන්න තියෙනවා. දැන් කාලය ඇවිල්ලා දුවන්න. දැන් ඇවිදගෙන යන්න බෑ. ඕකේ. රයිට්. උන් වහන්සේ වනාහි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා
කුරුසිය දරාගෙන උන්වහන්සේ තමන් ඉදිරියේ තබා තිබුණා වූ ප්‍රීතිය ඒක තමයි ඇවිල්ලා නැහැ ඉදිරියේ තියෙන ප්‍රීතිය නිසා ලැජ්ජාව දරාගෙන කුරුස කර්තකට පැහැදිලිද අපිට ඒ වගේ සදාකාලික ප්‍රීතියක් තියෙනවා හරිද ඒකට මිල ගෙවන්න තියෙනවා Eken Yohansa Yakob Baapama Dakunat Patte Wang Mambuna Kusalaani Ubarata Bonda Puluwan Harida Eken Bonda Ona Dan Atanta Yanda Nan Kiyanne Me Sadakalata Yanda Nemei E Uruma Sthanayata Yanda Niyamita Sthanayata Salisum Kalithin Sthanayata Yanda Eka Salisum Kaya Loka Patan Gannat Issala Me Okkoma Kalin Salisum Kala Hamara Eka Api Mul Tanin Patan Ganna Tema tiga tiga ganda api dan noa hari di kita ini panas pahit pia noa hari di peni pahit pia sunia te pia noa suamin bahasa teke ika dawa saat auru dahak kuake auru dahak ika dawa saat tapi wedi mulut kut auru dawa suap kita jiwa te hari itu kota mini tua tak kuter Patas kali kamu. Dawa sak pat tapi jiwa. Hari, metu sila tamai kitu. Hari, abis dawa sak pat jiwa tela na. Minit tu gana dukpin dala. Sada kali masa pemimpin negara ini. Ah. දෙවියන් වහන්සේගේ කෝණයෙන් බලපුවම හරි මට හේරුණා. ඉතින් මතක තියාගන්න ඒක තමයි එය එසේ සිදු විය කියලා දේ වචනේ. හරි එතනින් අවසන් ඒ කොටස. හැබැයි සදාකාලයේ යට විභාගෙ තියෙනවා. හේරුණා. පාවුළු අන්තිමට ලියපු යවුම් පත්‍රය දෙවෙනි තිමති 4:7 කිය. දෙක තිමති 4:7 මම යහපත් යුද්ධයේ යුද්ධ කළෙමි. මම දිවීම කෙලවර කළෙමි. මම ඇදහිලි ආරක්ෂා කළෙමි. මම යහපත් යුද්ධය ඔකේ. හමාර කළා කියලා කියන්නේ දිවීම කෙලවර කළා ඇදහිල්ල ආරක්ෂා කළා ඊට පස්සේ මෙතෙන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. ඔටුන්නක් තියෙනවා. හරිද? දැන් සමහර වෙලාවට හිතන්න පුළුවන් මෙයාම තමයි ලිව්වේ. හරිද? මගේ ධර්මිෂ්ඨකමක් නෙමෙයි දෙවෙනි වංශයේ ධර්මිෂ්ඨකම කියන මනුස්සය දැන් මෙතන ධර්මිෂ්ඨකමක් තියෙනවා. ඔකද? අපේ ක්‍රියාවන් වලට විපාකයක් තියෙනවා. හරිද? ගැළවීම ඇදහිල්ලේ. නමුත් ක්‍රියාවන් වලට විපාක තියෙනවා. බයිබලයේ අන්තිම පදයේ දෙන්න බැරි නේ? 22:12. එලිදරව 22:12. මෙන්න ඉක්මනින් එමි. එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමග විපාක තිබේ. තම තමාගේ ඇදහිල්ල හැටියට දෙන පිණිස නෙමෙයි. ප්‍රේමයේ හැටියට දෙන පිණිස නෙමෙයි. බලාපොරොත්තු හැටියට දෙන පිණිස නෙමෙයි. හරිද? ලොකුම දේ තුනයිනේ ආදෙල්ල ප්‍රේමය ප්‍රීතිය එමනද මේ බලාපොරොත්තු. ඒකදී ක්‍රියාවන් හැටියට දෙන පිණිස. හරිද? විපාක තියෙන. ඒක අපි මතක තියාගන්න. හරි ක්‍රියාව ඇවිල්ලා දරා ගන්නවා වෙන්නත් පුළුවන්. ඒකත් රයිට්. හොඳයි. දැන් රෝම 11ට ගිහිල්ලා නවත්තු තැන ඉඳලා පොඩ්ඩක් කියවා. රෝම 11 15 මක්නිසාද ඔවුන් අතහැර දැමීම ලෝකයා සමග කිරීම නම් ඔවුන් පිළිගැනීම මලවුන් කෙරෙන් ජීවනයේ මිස වෙන කුමක්ද දැන් ඒ අයව පැත්තකට කිරීම අන්න ජාතිකයන්ට ගැළවීම නම් මේ අයව ගෙනාවුවම මරණයෙන් ජීවනය වගේ ඒක තමයි දැන් සිද්ධ වෙන්න පටන් අරගෙන තියෙන්නේ ඒ අයව ගේන්න පටන් ගන්නවා ඒක සිද්ධ වෙගෙන යනවා රයිට් අ පොඩ්ඩක් කියව තවද ප්‍රථම පිරිසුද්ධ නම් පිට දෙසේමය මුල ශුද්ධ නම් අතු දෙසේමය නමුත් සමහර අතු කඩා දමන ලද්දේවි නම්
wal oliva gasak kunuba ewa athare paana paulu gena mona gahada kiyana eka oliva gahak parmiyave oliva rikilla hari de api wal oliva habai wal ambaatu neme oliva e aya yavela etu gannawa mul yudev saraya yudev hari de eka me galimalapu okkoma neme hello mul walata enaya sabas mul satte karaya enaya egollo areke nisi poshanaya laba ganna eka siddha wenawa dan 25 kiyema 25 මක්නිසාද සහෝදරයනි නුඹලාම ඥානවන්තෝ යයි නොසිතන පිණිස මේ අභිරහස නුඹලා නොදැන සිටනවට නොකමැත්තෙමි. ආ මෙන්න පාවුළු අභිරහසක් කියනවා. හරිද හිතන්න එපා උඹලා මහ කෙරුම් කාර්යෝ කියලා දැනගන්න මේ රහස. රයිට් කියවන්. එනම් අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තුරු ඊශ්‍රායල් වරුන්ට තරමක් දුරට දැඩිකමක් පැමිණ තිබෙන බවය. ආ මොකද්ද අන්‍ය ජාතීන්ගේ යුදෙව් භාෂාවෙන් මෙලෝ හා ගොයිම් යාකොබ් කිව්ව එක එෆ්‍රායිම්ට ඊළඟට මුළු දේ වචනෙම සඳහන් වන්නේ මෙතන විතරයි හරි අන්‍ය ජාතීන්ගේ කාලය නෙමෙයි සම්පූර්ණ මොකද උන්වහන්සේ ගණන් කරනවා කියලා උන්වහන්සේට සෑම දෙයකම ගාණක් තියෙනවා සංඛ්‍යාවක් තියෙනවා කීදෙනෙක් තමන්ගේ ජීවිත ස්වාමීන් වහන්සේට දෙන්න ඕනද? ඒකට උන්වහන්සේට සංඛ්‍යාවක්. අපි දන්නවනේ පස්වෙනි මුද්‍රාව කඩපුවම යට ඉන්නවා ජීවිත දුන්න අය. ඒ වෙනවහන්කොට කවදද ඔබවහන්සේ අපේ ලේ ගැන වන්දිය ගමන කරන්න යන්නේ කියලා කියනවා සුදු මේවද? තා පොඩි ගාණක් ඉන්නවා සම්පූර්ණ වෙන්න පොඩ්ඩක්. ඒගොල්ලොත් මැරෙන්න යන ඕගොල්ලෝ වගේම ජීවිතේ දාණය කරන්න. හරිද මොකද උන්වහන්සේ සැලසුම් කළ තියෙන අනංකාර දේවල් සදාකාලේ අපිට තේරෙන්නේ නැහැ. ඒවවල කී දෙනෙක් නිරත වෙනවද එක එක ස්ථානවල කියන එකත් උන්වහන්සේ සැලසුම් කළ ඉවරයි. කොහෙද සැලසුම් කළේ? පසුගිය සදාකාලේ. හරිද? ඊට පස්සේ මේ ලෝකේ මේ මේ කාලයේ උන්වහන්සේ කාලයට උන්වහන්සේ රිලීස් කරනවා. එක එක කෙනා. ඊට පස්සේ යම් අද්දකින් තුන යන්න සලස්වනවා. උන්වහන්සේ එලිද රවු. ඊට පස්සේ මුළු සත්‍ය කරා ගේනවා. වගකීම පෙන්නුම් කරනවා. එහෙම කරගෙනට අපි සුදුසු වෙනවා. අර උනාසේ සදාකාලයේ සැලසුම් කළ තිබෙන ස්ථානයේ සදාකාලයටම දේවල් කරනවා. හරිද? ඉතින් මේ ලෝකයේ මේ විනාඩි ගානේ දේවල් ගැන මට තත්පර ගානේ දේවල් ගැන කලබල වෙන්න එපා. හිතන්න මේව කරගන්නත් එපා. තේරෙන්නේ නැති දේ සුද්ධාත්ම වහන්සේට කියන්නේ මට තේරෙන්නේ නැහැ පොඩ්ඩක් පෙන්නුම් කරන්න. හරි එතකොට අදහිතපත් කරන මුන්නසෙන් කියන්නේ මාව දහිතීමත් කරන්න. කනස්සල් වුණාම කියන්නේ මාව සනසන්න උන්වහන්සේ ඔක්කොම කරන්න ඉන්නවා. හරි අර අර ටොමී ටීනි කියලා දෙවදාසෙක් ඇමරිකාවේ. හරි එයා කියනවා එයා දවසක් එයාට නිව්යෝක් නගරේ සම්මේලනයට කතා කරන්න එන්න කියලා තිබුණා. එයා දාලා තිබුණේ ඔය ලොකු හෝටලයක අපාර්ට්මන්ට් එක. ඉතින් එයා හිටියේ 25 වෙනි රාත්‍රියේ විතර. හරි? ඉතින් එයා එයාගේ මේ වගේ චූටි දරුවත් එක්ක දුවත් එක්ක එයා ඉතින් පල්ලෙහාට එන්න දවසක් ලිෆ්ට් එකේ නැග්ගා. ඉතින් ලිෆ්ට් එක නැගීමට මේ දෙන්න විතරයි. පොඩි එකීට හරි ආස. හරි? ඊට පස්සේ පල්ලෙහාට එන්න සෙනඟ පිරේ. හරිද? දැන් 10 වෙනි තට්ටුවට එනතර එනකොට මෙයා පිටිපස්සේ තෙරපිලා ඉන්නේ. දැන් මෙයාට පේන්නේ අනිත් මිනිස්සුන්ගේ පස්ස පැත්තේ. හරිද? පොඩි ඈවුලා මෙයාට ඉන්න බෑ. එයා මොනවද කරන්නේ? තාත්තගේ කෝට් එකෙන් අදිනවා. ඇදලා කොහම අද්ද කුස්සනවා. ඉතින් තාත්තා වඩා ගන්න. දැන් ළමයට හරි ආසයි. ඇයි ඉස්සර දැක්ක දේවල් නෙවෙයි දැන් අනිත් දේවල් දකින්නවා. හරිද? ඉඩ තියෙනවා ලස්සන මේ හෙයාර් ස්ටයිල්ස් තියෙනවා. ඉතින් ඔක්කොමත් දකින්නවා. තිබිච්ච තත්ත්ව වෙනස් වුණේ. නමුත් එයාගේ දැක්ම වෙනස් වෙනවා. අන්න ඒක තමයි අපිට තියෙන්නේ. අපි දෙවියන් වහන්සේගේ කෝට් ස්ලීව් එකෙන් අඳින්න ඕන. එළ මෙහෙම කරන්නේ. හරිද? එතකොට උන්වහන්සේ අතුල උඩට ගේනවා.
Itu buat apa kita kini mau make ini win ini dengan hari santai usah. Hari itu, ini mata kita tiaga nih. Ini kita mau apa kita win dulu. Tapi benar sih nanti bi. Namun mau nanti win nih. Apa ini ya apa pette? Apa kita kini. Hari itu, ini ekat lama unnah sekarang balas itu sama raja lih bagi udah tino. Itu udah kini apa? Ini ukuma apa unnah sekarang apa lembaga anda puluhan dewan. Apa? Gagal ini mana? Dan pahedili ini right itu kata anna melo hagoim hattiya enawa itu passe Israel orang taramak gulur dari kuma family tibine bawa ya me akari mulu Israel ganu laban ni ah mulu Israel ya magale beno hello matkati ya hari deh Nah, yakshat yang dia balikkan. Dah, ya mula ke muli ke karya muka tu, dia anuwan segala semua. Kadak. Hari tu, orang. Mati wisitune tis nama yang kira. Mati wisitune tis nama ya. Anti muka tu. Makni sadhana nubalada kiyami swami vahansege naamen ene tanatta aashirvaad laddey ai nubalada kiyana nubala kiyana tek meten patan nubala ma dakinne nathai kisseka na monada me swami nanse kiyana swami nanse parisolunta banagena 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 vil antimata kiyenawa singeren tiyena monada swami vahansege naamen aashirvaad de kiyana ka nubala ma dakinne na monada mate hen Yang kumana tu orang se mukakker me betul mahu upeta dakkan orang. Makad. Right. Oh, ekian ni, ekian la mangga han. Mandai pasku manggal ledi yudewu manusyo Gita valiye kesiya dahatu nenda kesiya dahat atte kiye valo varin var kesiya dahatu nenda le kesiya dahat atte hari de halel kila ekatte kiyan ike halel kila kina wacine tinne tekin api kesiya dahat te visi hatare inda le kiye Gita valiye kesiya dahat te visi hatare inda swami dahat te ekatte kiye valo dahat te ekka Swami stuti karau, makni sadun wahanse yahapatya, un wahanse ki karunawa sada kalede pavatneya. Kiye denek ara passion kiyana kurusa patthwima swamin wahansege Mel Gibson gahapu eka dakkada? Eke paskuwa pennana kota monada ekula dakkada ara paathre arna kota monada gayana keruwe? Mataka naha ne? Oya kata mai palwini padiya tamai gayana karana right udulanai kito kile ola kasto eka tamai gayana karana e paskuwe antimata apo meka tamai kiya hari da etakota dan 24 indala kiyawana 24 indan swami misus visin sadu dawasa meya eedi ape priti wemu santeshawa gayana karana neida This is the day the Lord has made. Ah, okay, tamai. Mati katia ganne. Eda usah kena unno unnaan sekiye nawa. Swamin, eda usah istilah unnaan sekiye nema kadde. Daniel pote dunnau anavakiya. Daniel nama itu gel la bisya teren sekiye. Apa keruwa tamai ek mulut di. Daniel nama bisya teren dang. Warga tindu kerantat, pau keluar kerantat, aparade udesa samik kam kerantat. Warga tindu kerand, ekianne hari itu beri dibenu ane deh. Eyukkoma, awasannya keran. Warga tindu kerand, right? Pau keluar kerantat. Pau keluar kerantat, kan tam pau keluar elaja, tam pau beri dibenu ane. Keluar kerand, right? Aparade udesa samik kam kerantat. Aparade udesa samagi kam kerant, right? Sadakal darmishtakama pamulu antat
දර්ශනීය ස්ථාන සහ අනාගත වාක්‍ය මුද්‍රා කර තබන්නටත් අති ශුද්ධ ස්ථානය ආලේප කරන්නටත් නුඹේ සෙනගත් නුඹේ ශුද්ධ වූ නුවරත් ගැන සති 70ක් නියම කර තිබේ. ආ සති 70ක් නියම කර තියෙනවා. හරිද? මතක තියාගන්න අති ශුද්ධ ස්ථානය පවිත්‍ර ආලේප කරන්න. රයිට්. ඕකේ කැරිය ඔන්. එබැවින් නුඹ මෙසේ දැනගෙන තේරුම් ගන්න. එනම් මේක දැනගෙන තේරුම් ගන්නලු. එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියා වූ ආලේපන තැනත්තා දක්වා සති 7ක්ද සති 62ක්ද තිබෙන බවය. සති 62යි සති 7යි. ඔත 62යි 7යි කීයද? අඩිකොලි ගිහලද? හරිද? 1,63,000 හරිද? එදා ඒගොල්ලෝ මේක කියලා කිව්වා. හරිද? ඊට පස්සේ දැන් කියවගෙන යන 118 ඉතුරු ටික ඒ දවස ගැන එතන කියන්නේ මේ අපේ දවස ගැන නෙමෙයි ආ. ස්වාමීන් වහන්සේ කොටුළුව පිටින් එන දවස ගැන. රයිට්. ඊට පස්සේ ආ ඒ කියන්නේ දැන් අර ඩාවිඩ් කවුද මේ ඩානියෙල්ට ගාබ්‍රියෙල් දූතයා කියනවා. හරි? ආ මේ දැන් තියෙන தත්ත්වය ඉවර කරලා ස්වාමින් වහන්සේගේ ධර්මිෂ්ඨකම ගේන්න සති 70ක් නියම කරලා තියෙනවා. දැන් සති කියලා කියන්නේ ඒ කාලේ දැන් අපේ දුසිම කියලා කියනවනේ. දුසිම කියත අපි දන්නවා 12යි. හරි? දශකයේ කිව්වොත් 10යි. ඒ වගේ දන්නවා. ඉතින් අර 77ට අංකයක් නෑ ඒක සති කියලා කියන්නේ. ඒකට 70 සති 70ක් කියන්නේ 490ක්. හරි ඔක්කොම අවසන් කරන්න 490ක් යනවා. නමුත් 483 ගියාම ආලේපලත් කෙනාව මරලා දානවා. හරි? ඒක වෙන්න යෙරුසලම එතකොට නටබුන් වෙලා නැතිබ්බේ. ඒක ගොඩනගන්නයි කියලා ආඥාව. දේවමාලිගාව ගොඩනගන්න නෙමෙයි. දේවමාලිගාව ගොඩනගන්න කොරෙස් රජුරෝ එස්රවැරි. හරිද? නෙහෙමියා පොතේ තියෙනවා අර්ටක්ස් ඇක්සස් නෙහෙමියා වාරිනවා යෙරුසලම ගොඩනගා. හරිද? ඒ ආඥාව දුන්න දවසේ ඉඳලා දවස් 173,880කින් 80 වෙනිදා ආලේපලත් තැනත්තා මරණ. හරිද? ඉතින් ඒක තමයි යේසුව වහන්සේව හරියට ඒ දවසේ කුරුසපත් කළා. රයිට්? ඒක ගැන තමයි එතන සඳහන් වෙන්නේ. ඉතින් ස්වාමින් වහන්සේ සෑදූ මේ දවස. ඒක ගැන තමයි එතන කියන්නේ. ඒගොල්ලෝ තේරුම් ගත්තේ නැහැ. නමුත් ඒගොල්ලෝ ඒක කිව්වා. රයිට්? දැන් ඒක ටිකක් කියවයි. ස්වාමිනි දැන් අප ගැලෙව මැනව. ඒක තමයි හොසන්නා කියන්නේ. පරිවර්තනයක තියෙන ස්වාමිනි ගැලෙව මැනව කියලා. රයිට්? ස්වාමිනි දැන් අප සඵල කරන මැනව. ස්වාමින්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේ. අන්න තියෙනවා ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේය. මෙතන ලියන්න බාරුක්. බාරුක් හා බා 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 ඔක්ක බා බාෂෙන් බෂෙන් බෂෙන් අදෝනාය අදෝ අදෝ කියන්නේ අදෝ නයි. රයිට්? මේක තමයි කියන්නේ බාරු හබා බෂෙම් අදෝ නයි. ආශිර්වාදලත් එන තැනත්තා නාමයෙන් ස්වාමින් වහන්සේ. රයිට්? දැන් අත්ත වශයෙන්ම තියෙන්නේ යක්වේ. රයිට්? දැන් මේක දැන්ුණත් යුදෙව් මිනිස්සු කියනවා. හරිද? ඉතින් ස්වාමින් වහන්සේ එකපාර පාස්තු මංගල්‍යයේ පවත්වන කාලෙනේ මේක වෙන්නේ කොටුළු පිටේ පවත්වන්න යන කාලෙනේ.
උන්වහන්සේ ඒහා සමග උන්වහන්සේගේ ජීවිත පූජාව කරන්න යන කාලේ සැබෑ බැටළු පැටිය මැරෙන්න යන කාලේ හරි ඒ කාලේ තමයි මේක කියවන්නේ ගීතාවලිය 118 ඉතින් උන්වහන්සේ එම්ම අරගෙන උන්වහන්සේ පෙන්ණුම් කරනවා නුඹලා කියනවනේ හරිද ස්වාමින් වහන්සේ දැදු දවස උඹලා එක තීරුම් ගන්න ඒක උඹලා ගැස් වලින් දැන් වැහිලා හරිද කියලා ඊට පස්සේ උන්වහන්සේ කියනවා උඹලා කියනකම් බාරුඛ බා භාෂෙම් යහ්වේ කියලා නුඹලායිත් මාව දකින්න යන්නේ හරිද අන්න ජාතිකයන් කියනකම් නෙමෙයි යුද උදේ කියනවා ඒ කියන්නේ උන්වහන්සේ එනවා මේක කියනකොට සෙකරියා යා යා කොච්චර දකින්නවද? ඒකද? මයි ගුඩ්. අද 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 ඇමරිකාවේ ඉන්නවා ගැලවිම ලැබු මෙසියානිකය ඊශ්‍රායලයේ ඉන්න යුද වණ්ඩවලා. එතන එක්කද මිලියන ගාණක්. එද ඒක තමයි. ඒක අරගෙන. ඔය ඒක එතන තමයි මං ඉන්නේ දැන්. හරිද? මේ ඔක්කොම පටලවා ගන්න මුළු පිටු අද 144,000 වඩා අද ගැලීම ලැබු මෙසියානිකයෝ ඉන්නවා මිලියන 10ක්. හෙලෝ. හරිද? මතක තියාගන්න වැඩිපුරම ගැලවීම ලැබපු යුදෙව්වෝ එන්නේ ඊශ්‍රායල්. රුසියාව. රුසියාවෙන් ඊශ්‍රායලයට එන යුදෙව්වන් අතර ඒගොල්ලෝ නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. 130ක් විතර ගැලවීම ලැබලා. පැහැදිලිද? යෝසෙප් එළිදරව්වෙන් පටන් අරගත්තා. එයාගේ සහෝදරයා. දෙවතර මුළු පින්තූරය දකින්න නැත්තම් ඔහෙ එක එක දේවල් කියනවා. හැබැයි වැඩි අන්තිමට ඒ වචන ගන්න ධනවාසයට වාග් කියන්න දෙන්නේ. හරි? ඉතින් ඒක තමයි අර හුඟක් අය නොදන්න මේ අර දැන් අපි මොනවද අර සිංහලෙන් කියන්නේ ජිග්සෝ පසෝ? රූප ප්‍රහේලිකාව කරනකොට මුළු පින්තූරය දකින්න නැත්තම් ඔකිල් හැමතැනම ගහනවා. කැල්. ඒක තමයි සිද්ධ වෙලා. මුළු පින්තූරය දකින්න නැතිකොට මේ කැල්ල මෙතන ගහන්න ඕන කැල්ල කියලා මෙහෙ ගහනවා. ගහලා මේක මේකනේ කියලා කියනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. හරිද? ඉතින් ඒක තමයි මුළු පින්තූරය අපි දකින්න ඕනේ. දැන් මතක තියාගන්න කවුද මේක කියන්නේ යන්නේ යුදෙව්සන. හරිද? එතකොට යුදෙව්සෙනෙක් කියන්න යනවා බාරුක් හබා බෂෙම් යහ්වේ කියලා. දැන් ඒගොල්ලෝ කියන්නේ අතෝ නයි. හරිද? එතකොට ගැලීම ලැබු මිස්සියානික කට්ටිය කියන්න යනවා යහ්වේ කියලා. හරිද? ගැලීම මුළුපෙද යහ්වේ කියන්නේ නැහැ. හරිද? එතකොට උන්වහන්සේගේ පැමිණීම සිද්ධ වෙනවා. හරි? ආපහු දෙවෙනි පැමිණීම. හරිද? දැන් මේකයි වෙන්නේ. දැන් යක්ෂයාට පුළුවන් නම් ඔක්කොම යුදෙව් මිනිස්සුන්ව සම්මුලා ඝාතනය කරලා දාන්න. මොකද වෙන්නේ? මේක කියෙන්නේ. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ කිව්වේ නුඹලා බාරුඛබා භාෂෙම් යහ්වේ කියනකම් එන්නේ නැහැ. ඒ කියන්නේ ජාතියක් හැටියට පුද්ගලිකව නෙමෙයි ජාතියක් මොකද පාවුල් කියන්නේ මුළු ඊශ්‍රායලයේ ගනු ලබන්නේ කියලා හරිද ඒක වෙන්න යන්නේ නැහැ නුඹලා ඒ කියන්නේ කට්ටියක් ලබනවා ඒ කට්ටිය මෙසේ කියනකම් දැන් ඔක්කොම යුදෙව්වට එක සම්මුලඝාතනය කරලා දැම්මනම් කට්ටියක් නැහැ කියන්නේ ඒක තමයි යක්ෂයා මේ දිගටම බල බලා පැහැදිලිද යුදෙව් සෙනග සම්මුලා ඝාතනය කරලා දාන්න. එතකොට ස්වාමීන් වහන්සේට එන්න බෑ. පැහැදිලිද? දැන් හරිනේ දැන් තේරෙනවා. ඒක තමයි තියෙන්නේ. ඒක තමයි මුළු පින්තූරේ දැනගන්නට ඕන. පැහැදිලිද? ඉතින් අපේ වගකීමයි ඊශ්‍රායලයේ ආරක්ෂාවත් ගැළවීමත් යෙරුසලිමේ සමාදානට යාඥා කරනවා. හරි පුළුවන් වෙන දෙවලුත් කරමු.
පැහැදිලිද? ඒක අපේ වගකීම ඒක රෝම පොතේ පාවුළු පාලුසිඹයි 25 ඉඳලා කියනවා. නුඹලා ආත්මික ආශිර්වාද ලැබුවා නම් ද්‍රවීක ඔයගලන්ට දෙන්න කියලා කියනවා. රයිට්. එතකොට දැන් මේ ආ තේරුණානේ? රයිට්. දෙකරිය 12 10 ඉඳන් ගෙදර ගිහිල්ලා බලන්න එතන කියනවා ඊට පස්සේ ඒක එනකොට මුළු ඊශ්‍රායලෙම ගැලවෙන්න යන හැටි. දෙකරිය 12 10 ඉඳලා ඒක සඳහන් වෙනවා. Right. එතකොට දැන් ඒ ඔක්කොම සිද්ධ වෙනවා. දැන් මේක තමයි ස්වාමින් වහන්සේගේ සැලැස්ම. හරි? යක්ෂයා බලනවා ඒකට කටුව ගහන්න. ඉතින් කටුව ගහන්න ඉස්සලා මෙයා බැලුවා කොර්නේලියස් තුලින්. කොර්නේලියස් නෙමෙයි සෝරි. කොන්ස්ටන්ටයින් තුලින් සභාව වෙන මොනමක ගෙනියලා. හැබැයි ඉතින් දැන් වාසිනේ ඔක්කොම කලින් දන්නවා. දැන් ඉඳ දෙනවා සමහර දේවල් වලට වැඩිපුර දෙනාගේ යහපත උදෙසා. ඒකයි සිද්ධ වෙන්නේ. රයිට්. ඉතින් දැන් මේ ටික අපි තේරුම් අරගෙන උන්වහන්සේගේ සැලැස්මේ අපට තියෙන නොයෙකුත් කාර්යභාරය නැති කරන්න උන්වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලා සිටින්නට ඕන. ඒක තමයි අපිට තියෙන කාර්යභාරය. එතකොට අර දැන් උන්වහන්සේගේ සැලැස්ම ඉස්පෙක්ට් වෙන්න තව දෙයක් තමයි මතක තියාගන්න උන්වහන්සේ බයිබලයේ පළවෙනි වචනයම හෙබ්‍රූ භාෂාවෙන් උන්වහන්සේගේ මුල් පියවර ලියලා තියෙනවා. බෙරෂිට් කියලා පටන් ගන්න. ඒක ලියලා තියෙනවා මොකද්ද උන්වහන්සේගේ මූලික දේ? උන්වහන්සේගේ නිවස කවෙනන්ට් ගිවිසුමක් කරනකොටගෙන හදාගත්තා වූ දරුවන්ගෙන් පුරවක්. හරිද? හරිද? ඒක තමයි මේ වචනේ තේරුම. හරි? ගිවිසුමක් කරනකොටගෙන උන්වහන්සේගේ සෙනඟ පළමුවෙන් උන්වහන්සේගේ දරුවන්ගෙන් පුරවක්. පළවෙනි වචනේම මුල් භාෂාවේ මුල් එකම දීලා තියෙනවා. හරිද? මමද මාගේ මණ්ඩපය නුඹලා අතරේ පිහිටුවන්නෙමි. මාගේ ආත්මයද නුඹලා පිළිකුල් නොකරන්නේය. මම නුඹලා අතරේ හැසිර නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා මාගේ සෙනඟ වන්නෝය. හරිද? ස්වාමින් වහන්සේ කියන මගේ මණ්ඩපය නුඹලා අතර තියෙනවා. මම නුඹලා අතර වාසය කරන්න එනවා. ඒකට උන්වහන්සේගේ නිවස. එතකොට නුඹලා පිළිකුල් කරන්න යන්නේ නැහැ. යාග ක්‍රමයේ දෙනවා. හරි, නුඹලා මාගේ සෙනඟ වෙනවා. මේක තමයි උන්වහන්සේගේ නිවස වන එක. හරි, යේසුස් වහන්සේ මොනවද කිව්වේ? දෙන්නෙක්ව තුන් දෙනෙක් මාගේ නාමයෙන් රැස් වෙනවාද? මම මෙතන ඉන්නවා. අන්න ආපහු නිවස. රයිට්. දැන් අන්තිමට ඒ දේ සිද්ධ වෙනවා. එලිදරව් 21 3 කියවන්න. 21 3. තවද මෙන්න දෙවියන් වහන්සේගේ මණ්ඩපය මිනිසයන් සමගය. වහන්සේ ඔවුන් සමග වාසය කරන සේක. ඔවුහු දෙවියන් වහන්සේගේ සෙනඟ වන්නේ දෙවියන් වහන්සේ මොවුන් සමග සිට ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක. දැන් ලෙවිකතා 26 11 ඉස්සන් 13 ට ඕක තමයි කියුවේ. එතන කියපු එකක් නැහැ. මාගේ ආත්මය නුඹලා පිළිකුල් නොකරන්නේ කියන එක නෑ. ඇයි දැන් මෙතකොට මේ අලුත් පොළවට එන්නේ? හරි, සහස්‍රයක් ඉවරයි. දැන් පාපය කියන එක නෑ. යක්ෂයා ගිනිවිලි. හරිද? දැන් පව් නෑ. ඉතින් උන්වහන්සේගේ ආත්මයට පිළිකුල් කරන්න අවශ්‍යතාවයක් නෑ. අලුත් පොළවට ස්වාමින් වහන්සේ එනවා. උන්වහන්සේගේ නිවස ඒකයි. උන්වහන්සේ හදාගත්ත දරුවන් සමග සදාකාලයට යනවා. පැහැදිලිද? ඒක තමයි බෙරසිත් කියන වචනේ සඳහන්. මතක තියාගන්න, එතන තියෙන්නේ පළමුවෙන් රිෂොන්. හරිද? පළමුවෙන් සදාකාලයේ උන්වහන්සේ ඔක්කොම සැලසුම් කළා. දැන් මේ කරගෙන යනවා. මේ යුගයේ අවසන් වෙනකොට සදාකාලයට අපිත් ඇතුළු වෙනවා උන්වහන්සේ සමග. අයි පළවෙනි පියවර උන්වහන්සේගේ නිවස උන්වහන්සේ හදාගත්ත දරුවන්ගෙන් පුරවා අමාරයි. ඊට පස්සේ දෙන දේවල් අපිට කිව්වට දැන් තේරෙන්නේ නැහැ. අපේ ඇහැට දැකලත් නැහැ, කනට ඇහිලත් නැහැ, හිතට හිතා ගන්නත් බැහැ.
මේක තමයි උන්වහන්සේගේ ලොකු පින්තූරේ. තේරුණාද? ඒක නිසා සෑමදේම උන්වහන්සේගේ කෝණයෙන් දකින්ද සලස්වන්නයි කියලා ඉන්න. අර තාත්තා දැක්ක දේ දුව දකින්න පටන් ගත්තේ වඩා ගත්තන් පස්සේ. එදකම් පෙන්නේ. ඉතින් අපි කැමති නැහැ දේවන්වහන්සේ වඩා ගන්නවන්න. ආ ටොප් නේ. ඉල්ලන්න. උන්වහන්සේ අපේ තාත්තා. හැබැයි පාමුල ඉන්න. උන්වහන්සේගේ මූණ සොයන්න. මම මොනවද කරන්න ඕනේ කියලා අහන්න. කීකරු වෙන්න. උන්වහන්සේ උඩට ගියේ. එතකොට දකින්න. එතකොට ශක්තිමත්. හිතේ ලොකු ප්‍රබෝධනයක් වෙනවා. ඇති වෙනවා. මේක කරන්න ඕන. පාවුලු ඇයි ඒ තරම් දුක් විඳගෙන ගියේ? හරිද? අර අර ප්‍රපේතවරයා අත් දෙකක් ගැට ගහලා එනේ අර මිනිස්සු අනේ යන්න බෑ නේ මොනවද මම යන්නේ මම යනවා. ඇයි? එයාට වැටහිමක් තිබුණා. ඒකේ අන්තිමට එයා කියන්නේ මගේ දිවිම කෙටි ඔක්කොම කළා. දැන් මට තියෙනවා ලොකු තෑග්ගක්. තේරුණා? ඉතින් ඒ මේ දේවල් අර අර මතක තියාගන්න හේබ්‍රේ මොනවාද හේබ්‍රේ පුතේ ඒ ලියුවෙක්කන කියන වගේ මේ තරම් ලොකු සෙනඟ එදාට වඩා සෙනඟක් දැන් ඉන්නවා. පාවුලුලා පේත්‍රුස්ලා ස්තේපාන්ලා හරි හරි ගොඩක් ඉන්නවා තාම. අපිට තව වැඩිපුර කට්ටිය ඉන්නවා. ඉතින් මතක තියාගන්න ඒ හා සමානව අපිත් යන්න යනවා ඉස්සරහ. හරි? එතකොට තමයි අපි ජයග්‍රහයි සෙනඟ වෙන්නේ. ඒකනේ පාවුලු කියේ මේ ප්‍රශ්න කරදර වේදනා සාගතයේ කඩුව ඔක්කොම මැද්ද අපි අතිශයින් ජයගත්තා. ඒක තේරෙනව නේද? හා. ඉතින් මතක තියාගන්න උන්වහන්සේගේ කෝණයෙන් දකින්න ඕන මුළු පින්තූරේ. දැන් නම් මගේ උගුර. දැන් යක්ෂයා මොනවද කරන්නේ? කටුවක් ගහන්න හදනවනේ. ඉතියා එක එක දේවල් මේකට දාන්න බලනවා. අර දැන් පාස්ක තරංගත් මාත් එක්ක කතා කරලා ඉතියා සමහර දේවල් ගැන යන එක එක ඉගෙනීම් ගැන. හරිද? දැන් එක ඉගෙනීමක් තමලු මේ යුද මුල් වලට එනවනම් කොට මෙහෙ තර්මච්ඡේදනය වෙන්න ඕනේ කියලා කියනවා. හරිද? සර් යනවලු යනවලු එක ඉගෙනීමක් යනවලු. ඉස්සර තර්මච්ඡේදනය වෙන්න ඕනයි. හරිද? මේ ප්‍රශ්නේ ක්‍රියාපතේ විසඳලා තියෙනවා. ක්‍රියා 15. හරිද? පාවුලු දේශනා කරපු සුභාරංචියයි හරිද? අනිත් ප්‍රපේතවරු මේ ප්‍රපේත සිංහලෙන් කියන්නේ ප්‍රේරිත ප්‍රේ අපොස්තුලෝ අපොස්තුලෝ ප්‍රේරිතයන් ප්‍රේරිතෙන්නේ ප්‍රේරිත ප්‍රේරිතයන් දේශනා කළා වූ සුභාරංචියේ වෙනසක් තිබුණාද කියලා දන්නවද? පේත්‍රුස් දේශනා කරන නෙමෙයි පාවුල් දේශනා කළා වූ සුභාරංචිය. රයිට්? මොකද අනිත් ඔක්කොම දේශනා කෙරුවේ යුදෙව්වා. හරිද? එතකොට ඉස්සල්ලාම අන්න ජාතිකයෙකුට දේශනා කරපු අපොස්තුලෝරයා කවුද? පේත්‍රුස්. කාටද? කොර්නේලියස්. හරි? දැන් ඒක එයා කෙරුවෙන් පස්සේ එයාට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ක්‍රියා 11 එක කියවන්න. ක්‍රියා 11 එක. අන්‍ය ජාතීන් විසින්ද දෙවියන් වහන්සේගේ වචනේ පිළිගත් බව යුදයේ සිටියාහු පේරිතයන්ටත් සහෝදරයන්ටත් ආරංචිය. ඔව්. පේත්‍රුස් යෙරුසලමට ආ කල චර්මජ්ජ කොහට ගියාමද? යෙරුසලමට. යෙරුසලමට. එයා යොප්පාව ඉඳලා හරි ගිහිල්ලා පිලිපායි වල හිටපු එයාට දේශනා කරලා දැන් එයා යෙරුසලමට යනවා. යාම චර්මච්ඡේදිතේ ඔව් සමග වාද කරමින් නුඹ අචර්මච්ඡේදිත මිනිසයන් ළඟට ගොස් ඔවුන් සම කෑයේ යයි කීවෝය. අන්න ආපු චෝදනාව. උඹ ගිහිල්ලා උඹ චර්මච්ඡේදේ වෙච්ච කෙනෙක් අචර්මච්ඡේදිතේ ගෙදරට ගිහිල්ලා කෑවෝ බුවා. අන්න ආපු චෝදනාව. හරිද? එතකොට පේත්‍රුස් පටන් ගන්නවා එයාට දුන්නා වූ දර්ශනයේ ඉඳලා කියන්න. දර්ශනයේ මොකද්ද තිබුණ මූලික දේ? උන්වහන්සේගේ උතුර ගන්න අයට අකැපයි. අනිත් එක මොකද්ද? අකැපයි. අර ක්‍රියා 10 තියෙන්නේ.
apa vitrai, akapai apa vitrai kila kian nirpa. Hari ini, hari ini dekka tamai kiwe suar gay. Ekanisa, hari dan akapai kila kia adhas karanne karma cedene vela neti upkoma akapai kila tamai gananda. Hari, eh mai kila kian depa kila suar gay devian mahansa kiwa. Ida passe. Mereka itu ni patang katakan, oke kian, apa lah itu tidak kian? Namun Petrus, ekhane mula patang kerana untuk kian terkian dengan patang gina, yang mama yopan orang agna kerana sisi kalam murjau ini. Satar konen. Dan yang agi darshan ini dalam yang agi ini apa dengannya? Ida passe, egolot, enan swamin wahanse, anne jati kian tak? Subaran cie dila, dorar latina. Dewa Raja tertulu bannya, kita lekukan santosa, right? Dan dahana mimi pada kewan? Dahana mimi ni pada ya. Stepan misa hatagat pidaw karno kotegena. Wisrun lebu awaya, yudewu arunto misa, wena khatwat pasri nokia, pen kie, peni kie. Ada apa jenis kewe? Yudewu arunto misa annai te kewe ne? Hari, ikan kan nanti no anti mana ada benne? Akiwa kenyan? Peni kiyeda kuprasada antiyokiyeda dakpa gaman kalo yonumut kuprasada kirniyeda manushyohu ounggen samaharek antiyokiyekata pamina Greeki anta khatakaramin swami yesus vahanse gana deshana kalo yon. Antiyokiyeta apuaya Greeki kani anna jati kiyanta subharanchiya durna. Iti monadu ne antiyokiye yudewuan saha anna jati kiyangen yut sabahava kidiyo. Terunad, me pilih bandar, aranciya Yerusalem itu dia. Dia am Yerusalem yang Barnabas ewa mukadde wenne kila bal. Barnabas aila belua, ah mukko mudu dewal wenne. Atpan bahasa ke kriya kara. Ita kote ayai Saului ikutu wela hiti. Saul tarsis wela hiti. Hari, dia lepas bandu upko mesti ya nama. Barnabas Tarsis walte gihilla, Saul wai kangnya nama Antiochus. Ayuhilla itu ni indala, orangnya egollo uga nanda patang kan. Pahdi ni dah. Dan emasil dauna, itte pasai Devian wahanse, demi anne jati kian kena Saul te adaki mak dino. Hari ni, dan itte pasai. Dahatun ini parikke deti, na dahatun ini kendala kieva. Enda, Antiochus piri sabahwe, propetwaru saha guru guru sitioya. Enam, Barnabas sa niger nam simyonda kiruniye, Lucius da deshadipatiu Herod samgati dari unau, mana inda Saul janaivalya. Un swami bahansir meh kerami ni daharin un kala shuddhatan bahansir khatakutam maa visit Barnabas da Saul da khandava khandavu wedi apinisa un mat ven karanai ki isek. Davasak megollu yakna karakara inna kutta shuddhatan bahansir anna ekal hunga kanave kiyanu amevage. Kiwa Saului Barnabasui ven karan khandavati ven karne. Kele egolo palvin missionari gamane yanu. Yang ni ukuma anne jati kan ini perdaya Devian bahansa Saulwa Sudanam kala. Hari ni Barnabas Sudanam kala tu mana yang turukat eh Saulwa Sudanam kala. Dengar ini. Demi ayah na hematan magil lah desa nak kerana karma cedenya nuhun anne jati. Ia kian nenek nubala karma cedenya window na. Kira. Tapi ayah kau ini desa nak kerana? Mia wastawa. Alut dia kian ni ber, alut juice ni alut dia kene, ikam alut dia tiyan ni, excuse me, Yohanes dahatu ni, Kristus ni tiga tera, Swamin bahansi kena, mama alut bahagia awat dene wa, manu balat apa prema kalak, mana kene kena apa prema kalak, ekir istilah dene ber ni, guna sahaja kepen nando, istan tu koma, parana juice ni kian ni, kota sini ni dewal tamai tiyan parana juice manusia tu pernah makka, itu madhikati agan de, ekai tiyan ni. Iti meyak jisna kerangnya no, cara macam cedenya gane, kian nene. Meya palveni missionary gaman ibarat kerala, hari dah dah hatar veni parik cedaye visihaye indera kieva. Kya dah hatar visihaye indera? Ini naun nagi, yam medak kerana pinisa devian bahansa ki anugrahayat,
අන්තියෝකියේ දී ඔවුන් බාර දෙන ලද්ද. ඒ ටික පැහැදිලිද? දැන් මේ අන්තිම කොටස මිෂනාරි ගමනේ. යම් වැඩක් කරන පිණිස අන්තියෝකියේ දී මොගොල්ලම කැඳෙව්වද? ඒ කාර්යය නිම කර නැවුනගල ආපහු වෙනවා අන්තියෝකියට. ඔහු ආකල සබාව රැස් කරවා දෙවියන් වහන්සේ තමුන් ලවා කෙරෙව් සියල්ලද අනේ ජාතිකුන් වහන්සේ ඇදහිල්ලේ දොරක් ඇරදුන් බවද දැන්නුවෝය. පැහැදිලිද? දැන් ඒගොල්ලෝ කියනවා ඇවිල්ලා ඒ සභාවට අන්තියෝකියෙන් ඒගොල්ලොම පිටත් කෙරුවේ ඇවිල්ලා රිපෝට් එකක් දෙනවා. මොනවද කෙරුවේ? හරි. ඉතින් කියනවා මෙහෙම දුග්ගා කණ්ඩ ජාතිකයන්ට ස්වාමීන් වහන්සේ දොර විවර කරලා තියෙනවා. දැන් ඔක්කොම ඔන්න ගැලවීමට එනවා කියලා. ඊට පස්සේ දැන් ඔතන පරිසවරුක් ගැලවීම ලැබුණා. ඒක දන්නවද? පූජකයෝ ගැලවීම ලැබුවා, පරිසවරු ගැලවීම ලැබුවා. ඒ ගැලෙමලෝ වර්ෂවරු කණ්ඩායමකුත් යනවා. ඊට පස්සේ ගිහිල්ලා අර ගලාතිය කියන්නේ නගරයක් නෙමෙයි ප්‍රදේශයක්. ඒකේ හුඟක් තියෙනවා නගර. ඒ පළාතට ගිහිල්ලා මේගොල්ලෝ කියනවා උඹලා මේ ධර්මචේතනිය උන්නන්ද? එහෙනම් උඹලා ගැලවීම ලබලා නැහැ කියලා ඔන්න ලොකු ආందోලනයක් ඇති කරනවා. හරිනේ? ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ පාවුලස බාර්නබාස් එක්කත් මේ ගැන වාද කරනවා. පාලසිනි පරිච්ඡේදයේ කේන්දර කියවන්නේ කෙලවර එකේ ඉඳලා. එකේ ඉඳලා ක්‍රියා 15 එකේ ඉඳන් යුදෙන් සමහර දෙනෙක් ඇවිත් මෝසෙස්ගේ නියෝගය ලෙස නුඹලා චර්මච්ඡේදයක නුන ලැබුවොත් නුඹලාට ගැලවෙන්න නුපුළුවන් යයි සහෝදරයන්ට ගැන්වෝය. ආ ඇවිල්ලා කියන දැන් වගේ තමයි. හරිද? කට්ටියක් කියවනවා. මේ කවුද? ගැලවීම ලැබපු පරිසවරු. එලකේ ස්වාමීන් වහන්සේත් එක්ක කී දෙනෙක් කියලා වාද කෙරුවද? ඒ සාමාන්‍ය ක්‍රමය. හරිද? අර ඉංග්‍රීසියෙන් කියනවා if there are two Jews there are three opinions kia e wage thamai eko hari da koi de ganat wada karana eke e gollu igena ganna krama taraha ne hari da eka anna jathike dakala me dvd ekak me gollu wada karana aya bayu vela unga gane kiya habai hari me udyogi matta wada karana hari eka thamai e gollange krama right ithin wada kara right ita passe ඔවුන්ගෙන් තවත් සමහරෙක්ද මේ ප්‍රශ්නය ගැන පේරිටන් සහ වැඩිමහල්ලන්ගෙන් විචාරණ පිණිස යෙරුසලමට යන්න නියම කනු ලැබුවෝය. දැන් ඊට පස්සේ මේගොල්ලෝ යෙරුසලමට යනවා. හරිද? ඇයි? යෙරුසලමෙන් තමයි මුල් සභාව තියෙන්නේ. එතනින් තීරණය ගන්න. දැන් මේගොල්ලෝ යනවා. අපි දන්නවා මොනවද උනේ කියලා. හරි? ඊට පස්සේ 13 වෙනි පදේ ඉඳලා කියව. 13 ඉඳන් ඔහු නිශ්ශබ්ද වූ ඉක්බිති යාකොබ් උත්තර දෙමින් කියනුයේ සහෝදරයනි මට අහුම්කම් දෙන්න දෙවියන් වහන්සේ තමන්ගේ නාමයට අන්‍ය ජාතීන්ගෙන් සෙනඟක් ගන්නා පිණිස පළමුවෙන් ඔවුන් දෙස බැලූ හැටි සිමියොන් කියා දුන්නේ. අනාගත වක්තෘවරුන්ගේ වචන ඊට එකඟය. කෙසේ දෙයක් ඉතිරි වූ මනුෂ්‍යයන්ද මාගේ නාමය දන්න සියලු අන්‍ය ජාතීන්ද විසින් ස්වාමින් වහන්සේව සොයන පිණිස මෙයින් පසු මම හැරි ඇවිත් දාවිද්ගේ වැටුණා වූ මණ්ඩපේ නැවත ගොඩනගා එයි නටබුන් තැන් නැවත ගොඩනගා එක පිහිටවන්නෙමි. ලෝකේ පැටන් ගැන්මේ සිට මේ සියල්ල දන්වන්නා වූ ස්වාමින් වහන්සේ කියනසේකයි ලියන ලද්දේ. ආමොස් පොතේ 9:11 ඉඳලා එයා කියනවා. රයිට්? එලක් එන මේකයි ඒ කියන්නේ. රයිට්? එබැවින් 9:11 කියලා තිබුණ නැහැ. ඒක පස්සේ ආවා. රයිට්? එබැවින් අන්‍ය ජාතීන් අතරින් දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නන් චාන්සල නොකර රූප සම්බන් දුක්ෂකම් වලින්ද වෛශ්‍යා කමින්ද බොටුව මිරිකා මැරූ සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ. දැන් කාගේ තීරණයද? මාගේ. අපගේ තීරණය නෙමෙයි. ඇයි? එයා තමයි සහෝදරයා. එයා තමයි යෙරුවල සභාවේ නායකයා. දැන් පාප්පාංශ කෙනෙක් හිටියනම් මෙයා තමයි පළවෙනි පාප්පාංශ. මේ පේත්‍රස් ඉන්නවා. පේත්‍රස් පාපවංශ නම් එයානි කියන්න ඕන මාගේ තීරණය. එයා කිව්වේ නැහැ. එයා පාපවංශ නෙමෙයි.
hari dia petak ini nangin lah. Ya kok dia no, magi tiri ni. Hari, mereka anu gamne kerana, right? Makni sada, adi parampara wale sitte Moses ke vyavasthawa prakash karanno sil nuwara wale siriti. Ah, makni sada, dan meya kiyena. Hari da? Wedipura bara danno onne. Hari da? Me me moolika dewal vitarak leela rinda. Ai sama nagarayakama sinagoge yak tiyena. E sinagoge vyavasthawa Moses ke vyavasthawa satipata ugannanawa. Na eka sabaha thibbe ne. Teruna dan api balanda api okkoma wage aave kitunu pasubima kinne right etakota api unchi kala indala okkoma ahala tiyena hari da gedara konte kiyala hari okkoma karala tiyena hari poojawata giilla tiyena e okkoma keruwa api swamin wansaya gena danna dan bauddha manusse eya swamin wansaya danagattama hari ya komedi tuh hari ini gandean, ah ya ini dona pak sabahal. Ewa ge, macam kal yudewa manusia atur sama yopko magi, hari ego lo sakit patasi nego gete anuwa, evanang anna jati kok gali malabu kuam, ego lantu sudali ibil lakna, liyande kiyande danne naya ekale, upades dene kau rupne, ego lo sini nego gete no. Sinago kita apa? Sinago kita mana dikiyawan ni? Ya wasta. Itu kote egolu turu hari ya? Dana ganda ya. Tapi kau res galium itu kena apa? Mereka sabah itu kena. Sabah itu kena apa? Ama bau tisma panti kena ugan nanawa, ikik kedewal kena ugan nanawa. Ada samahar sabah vala me kohi bat ya wasta. Karena samaji ke panti dal. Ya wasta. Dewata kena nene. Samaji panti. Sabah itu samaji kena. Membership. Samajika panti. Ehema deyak nam dewa wacana ne koi wada. Eka Amerika anukramayak. Eka wacana wenne ne thawa visheshita ekak. Right? Ithin me wage dewal ugannawa. Eka thamai metana Yakob kiyanne. Samajika panti neme. Me avasthawa awashya karana de ita passe ugannawa. Harida? Edakotta mul sabhava sitipu anna jathikayin charma chedanayak novi. Hari, ekalnya alu juga sebagai lekor sakti pun ada. Le, hari, wewasta awat tu le yudew mul tu le egol berduna berduna na. Enam demon ata dapat utar macam jadi ni benda. Muka jadi never tu hitua istana itu ayil lagi. Mul sabahwa giat remete dengya. Mul sabahwa utar macam jadi ni benda awasnya nanti. Dengan awasnya tahu ikut. Le, pahadili deh. Right? Itu kotte, charma cedene kini nade, wewasta we kotasa, neme, utpati dahat itu gihil lah, istilah ika kiyawan. Utpati dahat ek, Abram, anu nawa audwais sete family kala, swami bahansе, Abram tepeni, mama, sarva parakramu devyan bahansе, ma idri hasrimin sampurna wenne. Masa nubatre, magi Yusuf pihitwa, ati sheinu nubu wedikaran demi urki seka. Abraham tau itu anu nama ayi, dan manusia agak karma cedan yang keran. Hello, neng kewan ni baik sah? Hari dah, dan itu kota demi ame dan manusia ni kiki keru ente petanggal. Yeah, itu istilah ni dalam mereka swami manusia hatta pahesi hatta baik sah jendai kiri, ada desi. Ayuh, le? Hari yang karam, niem ukum dewal kerengen gya. Hari le? Mudah. Deng dahavini pade sini kiyawan. Dahavini pade sini ter. Maad nubalatha nuben pasu nubevanshya da atarin. Atarhi nubala visin raksha kaliyuto. Maage givisuma nam. Maage mukadde? Givisuma, wewasta wane me. Maage givisuma nam. Ya, devian wahanse Abraham eka givisuma keti kerengan. Kiyawan? Nubala hatere silu pirimin charma chedhya kirimaya. Nubala nubala ge charma gra mahanshe chedhya kanu labanna huya. Eka maasa nubala hatere yati givusumaka lakunak vanne. Givusume lakunak. Maasa nubala hatere yati givusume lakunak tamai charma chedhya. Pahadili da? Vyavastava? Nove.
Ismail itu orang itu dahatu nai. Oke karena apa? Eka tanya Muslim macam cara macam dene kan orang itu dahatu nai. Filipina ya? Ah, nah, oh, right? Nah, ada tak? Itu kita meme. Filipina samahara kitunu sabahawan tina itu cara macam dene karena itu orang itu dolai. Hari dah, mama meme, Bahrain wala inno kota, itu na hiti ya, mang hiti putan hiti ya, tahu Filipina yang wala hiti pu, nggak misionari baru lagi, ayah, ibu langge putta hiti ya, putta itu dah urut dulu lah, emang inno kota sama ya, tak mat cedenya kiri, kita nu, Filipina, hari dah, ek ibu lo kerana mana, namu tak. Wahaba, apa mul, yudha mul berita baik kita wahaba, meme, permati dene benda wajibnya, ek, Abraham samsa tapi ti give tu me, salukul. Dengan api yamma kar permati dene bela ada, ah, muka permati dene sith, utpati tihe haye kaya kan? Utpati tihe haye, Rakel Devian bahan se. Maa vinishya kutta maa ge handat asa putre ko maada dhun se kai kiwa ay. Ehi? Ah, pondak in pondak, mokad maang kiwa ay? Sorry, dhivitiya kata avi. Dhivitiya kata avi tihe haya. Sorry, sorry. Dhivitiya kata avi tihe haya? Yeah. Nubha jeevatana pinisada, nubha mulusitende, nubha mulu atmende, nubha devi uswami bahan se te prema karna hatiyada. Nubha devi uswami bahan se Nube sitha da, nube daru munuburan ge sitha, charma chedya karna seka. Ah, Deviyan vahanse ke shreshta tama aknyava tamay aape mulu hadbatinda, shaktiyanda, atmanda, tumnasita prema karana. Eka karana penis aape sitha, unvahanse charma chedya ne karana. Pahadili da? Ema charma chedya ne vichte kena sabay yuduvekke la paavulu, roma deke visiyate visiname kiya. Hari ini, emana, apa sih itu sarmat tiada ni velatian? Teruna, emana, komat tapi giusu makata, itu ni velatian. Emukakna alut giusu. Swamin wahanse, antima ratri, itendi paskuedi kalau giusu. Dang velatian ni mekai, kitu nu ek pete pali ada giusu makata tulne. Hello. Nah, emang hitang ni, kita nak guna malu jusu, kita nak guna manal. Deka mana? Swamin bahasa dino lakshana ya, alur jusu me, api daki nuaik, maka, ha? Ah, Hebrew dekka dah. Hebrew ate dah ya. Esai, dawasal te pasu, mawisin Israel wanche samakarna jusu manam. Maa ke vyavastha, onge sihye thabami, eva onge sitvalada liyan nimi. Ah, alugyusu me lakshanya tamai swamin vahanse kiyanava, eka ape sithe thabala. Ha? Ha, sihye thabala sithe liyanava. Right? Okay, me atulante eka liyanava. Parana giyusu me manadune, eka gallayanu vanadu. Pitata. Alut giusume, eka apa yang tulang tu? Unno cerai benisah, parana giusume, alut giusume. Iti eka sitte lewila netkan tama alut giusume dah tulu bela? Le. Unna sekian, no alut giusume kerana Yuda sa Israel sama kerja. Hebat, tapi unna se Yuda kan eka kerana kerja ni nih? Hey, Yuda eka kerana utuh raja tama visiri lagi. Hari, eh, na eka sitte bela, eka liyan. Yudha tamat teka dhari te karenge ne apa? Egole vyavastha pavastha. Pahadili da? Right? Yoga tamai siddha vela tiyene. Iti me okkoma uljalaya karenge ne tiyenawa. Batere masata kisi deyak therenne ne. Enne me? Israel e patan gattavu Yeshua vahansege rajye idikirima Romaya visin batahirata genichcha. Hari, ek Amerika wisin anit per tahare uwa. Itu pasti. Eno kota awe, sampurna ma benar dia. Dan Swamin bahasa ek,
නැවත පිහිටවන්න පටන් අරගෙන තියෙනවා. රයිට් ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා යක්ෂයා මේකට මතකද ස්වාමින් වහන්සේ කිව්වා යොහන් 10 10 කිව්වා සොරා පැමිණෙන්නේ සොරකම් කරන්න මරන්න විනාශ කරන්න. ඒක කරන්නේ මුලාවෙත්. හරිද? ඒ ඔක්කොම වේවුල් කරනවා. ඉතින් වේවුල් කරන්න එයා ඉස්සර ඉඳන්ම එක එක දේවල් ගේනවා. ඒක තමයි සිද්ධ වෙගෙන යන්නේ. පැහැදිලිද? හරි ඒවට අවු වෙන්න එපා. අර මුළු පින්තූරේ අපි දැනගෙන ඉන්නට ඕන. අද නිර්මත වැඩි නේ. අද වැඩිපුර කාලා. අයිස්ක්‍රීම්. රයිට්. ඉතින් ඕක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මතක තියාගන්න ස්වාමින් වහන්සේ එකතයි සැබෑ කමේ ආත්මෙට කියනොන මුළු සත්‍ය කරා ගෙනියන්න කියලා. හැබැයි වාද කරන්න යන්න එපා. යුදෙව වාද කරපු දෙයි කිතුනෝ වාද කරන්න යන්න එපා. මොකද දන්නවද මේක මනසෙන් අවබෝධ කරගන්න එකක් නෙමෙයි. හරි සුද්ධාත්මන් වහන්සේ එලිදරව්ව දානය කරන්නේ තමන්ට කියන්නේ එවස තමයි පෙන්නුම් කරන දෙයක් කියලා හිතද ගන්න. පිළිගන්නවනම් පිළිගන්න නැත්නම් පිළිගන්න එපා. සුභාරංචිය වගේ තමයි. බෙල්ලෙන් අල්ල ගලිම දෙන්න පුළුවන් දැන්. හරිද? සුභාරංචිය කිව්වා පිළිගන්නවනම් පිළිගන්න නැත්නම් ඉතින්. හැබැයි අපි ආගමට උන්වන්සේ ඒගොල්ලන් සිතේ එක දෝංකාරියද පස්සේ ඇති පිළිගන්න. එයා සමානව අනිත් දේ සිද්ධ වෙවි. ඒක නිසා බලත්කාරයෙන් කරන්න යන්න එපා. ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න. එච්චරයි සුද්ධත්මන් වහන්සේ මෙතුන් ටික බාර ගන්න. රයිට්? තමුණත් ප්‍රශ්න එහෙම අහනවද තියනවද? මේ පාස්මේ තිමෝතිව පාවුල් තුමා විසින් චර්මච්ඡේද කරා කියලා කියනවා. ඒ ගැන පොඩ්ඩක්. ඔව්. දැන් පාවුල් තුමා තිමෝතිව චර්මච්ඡේදනය කෙරුවා. මක්නිසාද එයාව ගෙනියන්න යුදෙව්වන් අතරට. හරිද? එයා යුදෙව්වෙක්. නමුත් තීතස්ව එයා චර්මච්ඡේදනය කෙරුවේ නැහැ. පැහැදිලිද? ඔය චර්මච්ඡේදනයේ පිළිබඳව ප්‍රශ්න ආපුවම පාවුලුයි බර්නබාසුයි ගියා නායකයෝ හම්බ වෙන්න ඉස්සෙල්ලා සම්බෙන් ඉස්සෙල්ලා යෙරුසලම. හරිද? ගලාති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ එකේ ඉඳලා කියව. ගලාති දෙකේ එකේ ඉඳන් තවද දස සතර අවුරුද්දකට පසු තීතස්ද මාකටුගෙන බර්නබාස් සමග යෙරුසලමට නැවත ගියෙමි. ආ දැන් එතන යනවා බර්නබාස් තීතසුත් එක්ක පාවුළු යනවා. තීතස් අන්න ජාතිකයි. බාවුද තිමෝතියස් යගේ අම්මයි ආච්චි දෙන්නම යුදෙව්. ඉතින් යුදෙව්වේ ගැලවීම ලබලා අනිත් යුදයන් අතරට ගෙනියන්න යනකොට එයා චර්මච්ඡේදනය කෙරුවේ නැත්නම් වෙලා නැත්නම් ඒක පාවුලට දැන්ටමත් තියෙන චෝදනාව වෙන තවත් වැඩිපුරේ. ඒක නිසා එයා තිමෝතියස්ව චර්මච්ඡේදනය කළා. යුදෙව්වෙක් හැටියට. තීතස් චර්මච්ඡේදනය වෙලා නැහැ. තීතස් අන්න ජාතිය. තීතස් වෙක්කන් යනවා යෙරුසලමේ නායකයන් ගාව. යුදෙව් නායකයන්. ඇයි? පෙන්නන්න. මෙන්න ඉන්නු අන්න ජාතිකේ චර්මච්ඡේදනය වෙලා නැහැ. පුළුවන් නම් එයාගේ ගැලෙම ලැබපු මෙසියානිකයන් අතරේ වෙනසක් පෙන්වන්න කියලා කියා. හරිද? ඉතින් අපි දැනගන්න ඕන ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම තුළ නිසියාකාරව පෙන්눔 කරන්න තියෙන දේ සත්‍ය සොයනයිට පෙන්눔 කරන්න. හරිද? දැන් ස්වාමින් වහන්සේ පේත්‍රුස්ට කිව්වා එන්න මම නුඹව මාළුවල් මමසුනල් මිනිසුනල් නැන්නේ කරන්නේ. මටත් නිදිමතයි වගේ නේ. මිනිසුනල් නැන්නේ කරන්නේ. හරිද? දැන් පේත්‍රුස්ට කියන්නේ කියේ නෑනේ වපුරන්නාගේ උපමාව ගැන. ඒක කිව්වේ කෘෂිකර්ම ප්‍රදේශයේ කියලා. උන්වහන්සේ කිව්වා වපුරන්නා වපුරන්න ගියා මග වැටුණා ඔක්කොම ඒකේ මිනිස්සු හොඳට අදාළයි. සමාරියා විශ්තියට කිව්වද නුඹ ගැලවීම ලබන්න ඕනයි කියලා. වතුර ගන්න නෑ ආවේ මගෙන් ඉල්ලුවොත් මම ජීවමාන වතුර දෙනවා.
අර උවමනා අදාළ දේ කිව්වා. දේව ධර්මාචාර්ය නිකදීමස අපෙන් ගොන්නු බොන්නවත. හරිද? ඉතින් අර නිසි විදියට ඒක දුන්නා. හරිද? ඒක ලස්සන්ට උන්වහන්සේ කරනවා. ඉතින් අපිට අපි ඇවිල්ලා දැන් අපි සාමාන්‍ය රෝමානු කතෝලික කෙනෙකුට කියනවා නම් අපි තමයි මම කියන්නේ මෙහෙමයි. හරිද? මං අහන ජේසුස් ජීවිතේ බාර දීලා තියෙනවද? ඔව් මං කියන්නේ මම ඉස්සර මේ මොනවාද මේ මම කතෝලික තමයි. හැමදාම පල්ලි ගියා. බදාදා ඕල් සේන්ස් ගියා. බ්‍රහස්පතින්ද පැටිම ගියා. අඟහරුවාද කුච්චි කඩේ ගියා. සිකුරාදා බ්ලෙසඩ් සාක්‍රමණ ගියා. ඔක්කොම කළා. ඒ ඔක්කොම කරලා තමයි ක්‍රිස්තුස් වහන්සේව පුද්ගලිකව දැනගෙන හිටියේ නැහැ. කියලා එතන පටන් අරගෙන හිටියේ කියලා ඒ වගේ ඒගොල්ලන්ට කියනවා. හරිද? බෞද්ධයෙක් කතා කරනකොට සමහරලට මං අහනවා මේ ආත්මෙන්න සංසාරේ කියලා ඉවර කරගන්න කැමතිද? අනේ ලොකු දෙයක් නේ කරගන්න බුදු. ඇයි ඒගොල්ලන්ට අදාළ වෙන්නේ ඒක? පැහැදිලිද? හරිද? මුස්ලිම් අයට කතා කරනකොට කුරාන් එකේ ඊසා ගැන කියලා තියෙනවා කියලා එතනින් පටන් අරගෙන ඒගොල්ලන්ට. හරි? මොන ආගමක්වත් පිළිගන්නේ නැති එක නේද? හොඳයි. හරිද? ඔය චැලෙන්ජ් එකක් දෙන්න දෙවියන් වහන්සේ. දෙවි කෙනෙක් ඉන්නවනම් මට එලිදරව්. හරිද? එලිදරව් වුණ නැත්තම් නෝ ප්‍රොබ්ලම්. අවංකව කියන්න. කියලා මම සාක්ෂි දෙනවා ඒ වගේ කියපු අයට ස්වාමින් වහන්සේ මොනවද කෙරුවේ කියලා කැමති නම් පිළිගන්න. හරිද? කියලා මගේ කොටස කියලා මම කියලා යක්. හරිද? දැන් කතෝලිකයෙක්ගෙන් අහලා වැඩක් නැහැනේ මේ සංඥාත්මෙන් සත්‍යය කියලා. ඒ වගේ තමයි. ඒ හරියද? සුද්ධත්වන් වහන්සේ ලස්සනට මග පෙන්වීම දෙනවා අර කෙනාගේ ජීවිතේ අදාළ දේ කරන්න. හරියද? ඉතින් ඒ වගේ සමහර වෙලාවට සුදමද කියනවා කටර කියන්නේ කියලා. දිවෙන් වහන්සේට ආදරේ. මං ජීවිත අඳුරන්නේ නැති කෙනෙක්. හරියද? ඒක ඒ අවස්ථාවේදී යට ඒක තමයි අදාළ වෙන්නේ. එතනින් පටන් අරගෙන එනවා. හරිද? එක දවසක් බස් එකේ ඒ කාලේ එනකොට මම මේ පැති ඉඳන් ඉන්න මම දැක්ක ඇහැපැත්තේ තරුණෙක් ඉන්නවා මේ මං ඒවල රෑ 9 මාට් විතර ඇති සුද්දා මම පිළිගෝ මම ඒ පැත්තට ගිහිල්ලා ඉඳගත්තා මේ ජීවිතේ දැකලා නැහැ මිනිස්සුන් මං ඇහුවා ක්‍රිස්තුස් වහන්සේ ගැන අහලා තියෙනවද එයා මොනවද දන්නද කිව්වේ මගේ දියා බල්ලෙක් කිව්වා අද පාන්දර දෙක වෙනකන් අපි කාමරේ ඔය ගැන තමයි කතා කරන්නේ හරි ඇයි ඒගොල්ලෝ ඒ කතා කරුවා අවංකව මම දන්නේ නැහැ කවුද කියලා. තම සුණාසේ පෙළඹුවා ගිහිල්ලා ඒ ප්‍රශ්නේ අහන්නේ. එතන ඉඳලා යාට සුභාරංචිය ගැන කියන්න අවස්ථාව සැලසුවා. අර ඒගොල්ලෝ අවංකව හොයපු දෙයට ස්වාමින් වහන්සේ පිළිතුරක් දුන්නා. හැබැයි අපි සූදානම් වෙලා ඉන්න ඕන උන්වහන්සේ කියනකොට පොල්බොන්ට ගිහිල්ලා ඒ දේ කරන්න. හරිද? නියම වචනේ අවස්ථාවේ උන්වහන්සේ දෙයි. හරිද? ඉතින් අර ඒ වගේ තමයි සෑම දෙයක්ම. හරිද? සුද්ධත්මන් වහන්සේ සමහර අය සමහර ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහනකොට මම හිතෙස්සම සාත්නන වශයෙන් දෙන්නේ. සමහරලාට එන උත්තරේට මම පුදුම වෙනවානේ. ඇත්තනේ. පරිමාවතර මම එහෙම දෙයක් කියන්නේ. හරිද? අයි සුද්ධත්මන් වහන්සේට ඒ දේ යොමු කරන්න. උත්තර දෙන්නේ උන්වහන්සේ. හරිද? හැබැයි උන්වහන්සේමගේ සහභාගීකමත් නිතර පවත්වා ගන්න. ඒක අවශ්‍යයි. දෙරණාද ඉතින් මේ වගේ දේවල් මතක තියාගන්න උන්වහන්සේට පුළ මේ කුඩා දැර්ය තුලින් ලොකු මහාචාර්ය වෙරියුකට උත්තරයක් දෙන්න. පැහැදිලිද? ඉතින් ඒක නිසා තමන්ගේ මෙතන ගැන යැපෙන්න එපා. උන්වහන්සේට කියන්න උන්වහන්සේ ලස්සනට පිළිතුරු දෙයි. රයිට්? ඔකේ. අන්තර්ජාලයෙන් තියෙන ප්‍රශ්නයක්. අන්තර්ජාලයෙන් යොමු වෙච්ච ප්‍රශ්නයක් මේ සාතන්ව පහලට දැමුවේ කොයි කාලෙදද කියලා. සාතන්ව පහලට හෙළනු ලැබුවා කියලා දිනවනේ. ඔව්. ඒ කොයි කාලෙද? ඒගොල්ල උත්තර දෙනවා. උත්තරයක් දෙන්න. අපේ සහෝදරෙක් සහෝදර ප්‍රියංක රහන්නේ ආවාද වැඩ කරන ගමන් මේක බලාගෙන ඉන්නවා. ඕකේ. රයිට්. කොයි කාලෙ වගේ කියලා හිතන්න. ආ?
Oka tamai tiyena adahasa. Dewa juthayan mewwe koi kale? Danne. Danne nehe. Hari da. Deviyan wahanse okko mawala monawada kiwwe? Siyalla yahapat. Ena yakshaya yahapat. Mataka tiyaganna samahara dewal devachane pahediliwa liyala naha namuth e gana ingi deela tiyenawa devadutiyanwa mawwe e ingi anuwa deweni dawase pahedilida eka nisa deweni dawase unwahanse yahapat kiyala kiyanne naha Deveni dawase kiyanne naha. Da eke hatara indala kiyawagena yan. Eke hatara indan eliya yahapat bawa deviyan wahanse durusseka deviyan wahanse eliya diila yahapat kiyala dakka kiyawagena yan. Deviyan wahanse andakarayen eliya wen kota eliyata dawale kiyada andakarayata raathre kiyada nam tabuseka. Right. Dan oya eliya kiyanne deviyan wahanse ya irahanda tawa mawala naha. Right. සවස විය උදේ විය ඒ එක දවසක් කිය. ඒ දවස එකය. එක දවසක් නෙමෙයි. එතනත් ලොකු තේරුමක් අන්තර්ගත වෙලා තියෙනවා මුල් භාෂා. හරිද? පළවෙනි දවස නෙමෙයි. පළවෙනි කියන්නේ රිෂෝන්. දැන් අද වුණත් ඊශ්‍රායලයේ කැලෙන්ඩර් ගත්තම Paling dasar itu na Yom Rishon, paling ini dasar. Hari ini tahu baca na itu na Yaki, Yaki kianne ekam ekai, bina dewal na. Hari ini one and only, ekam ekai. දැන් ස්වාමින් වහන්සේ කියනවා මේ කාරණිය උදෙසා පුරුෂයෙක් තමාගේ ස්වාමි මව සහ පියාද ඔක්කොම ඇරලා භාර්යාව සමග එකතු වෙනවා දෙන්නම එක්කෙනා. එතන මේකත් නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ සිංහලෙන් එකට කියන්නේ මොකද්ද? එකයිනේ. ආ. ඒකාට්. අපි ෂෙමයක කියන කොටක් කියනවනේ. ආ. මේක තමයි ඔතන තියෙන්නේ යොම් ඒකාත් යොම් රිෂෝන් නෙමෙයි පළවෙනි දවස නෙමෙයි දවස එකයි ඒ කියන්නේ තාමත් ජීවතුන් අතර ජීවමානව සදාකාලේ ඉන්නේ උන්වහන්සේ විතරයි දේව දූතයොත් නැහැ ආ පැහැදිලිද Mereka kena kisimu bahasa awak ni, mereka teren ini. Mereka yudewu manusia teren, wah. Hebrew bahasa awak ni. Pahadili dah? Dewa juga tu utne, khawur utne, kama unwahan se pamanai. Mereka tamai Gita beli anuwe kian ni? Ar Gita beli anuwe dekai indah lagi evan? Gita beli anuwe dekai indah. Kandu wala utpat tiadat, oba visin polabaha loke sadi marat palamuin, sada kalen oba devian bahan se. Ah, ekiane meka gana tamai. Harida polabaha danda tisala, kandu handanda tisala, meme patang ganda tisala, oba hansa sada kale hitia, ekena. Gita wali anu kiane kauda? Moses. Utpat ti putali ubu Moses mai. Ya dan nama nama pun ek. Dewan masa dewa satu leh tisi atau kau mekui uwa. Si naik andau. Hari deh ayat iya nama. Ekhat. Ekiannya paling mana dewa se. Ekiannya dewa se ekai. Tama mama pamanai. Ekenai. Right? Okay, dah utpat tipu tete gila. Itu ni kat kiewan. Deviyan wahanse jala mati awak khasha kweva.
ඒ කර්ණ කොටගෙන ජලය ජලයෙන් වෙන් වේවායි කිසේක. දෙවියන් වහන්සේ අවකාශය සාදා අවකාශයට උඩින් තිබුණු ජලයෙන් අවකාශයට යටින් තිබුණු ජලය වෙන් කළසේක. ඒසේ විය. දෙවියන් වහන්සේ අවකාශයට අහසේ කියා නම් තැබූසේක. සවස විය උදේ විය ඒ දෙවනි දවසේ. යහපත් කියලා කියුනේ නෑ. හරි. දැන් තුන්වෙනි දවස ගැන කියන්න. දෙවියන් වහන්සේ අහසට යටින් තිබෙන ජලය එක් තැනක රැස් වේවා. වියලිබිම් පෙනේවායි කිසේක. ඒ එසේ විය. දෙවියන් වහන්සේ වියලිබිමට පොළවේ කියාද රැස් වූ ජලයට මුහුදේ කියාද නම් තැබුසේක. දෙවියන් වහන්සේ ඒ යහපත් බව දුටුසේක. ආ තුන්වෙනි දවසේ කියන යහපත් බව දුටුසේක. දැන් ඔය කීවෙනි පදයද? 10වෙනි පදය. 10වෙනි. දැන් 12වෙනි පදයක් කියවන්න. 12වෙනි පදය. තෘණද ඒ වර්ග ලෙස බීජ උපදවන පළාද ඒ වර්ග ලෙස බීජ සහිත පළ දාන වෘක්ෂද පොළවෙන් අටගත්තේය. උන්වහන්සේ ඒ යහපත් බව තුන්වෙනි දවසේ දෙපාරක් යහපත් කියා. හෙලෝ. ඒක නිසා යුදෙව් මිනිස්සු තුන්වෙනි දවසේ විවාහ වෙනවා. දෙන්නේ යහපත් දෙන්නේ එකතු වෙනවා. හරි. යොහන් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියව. යොහන් 2:1 තුන්වෙනි ගල් තුන්වෙනිදා ගලීලයේ කානාන් කානායි සරණ මංගල්‍යයක් විය. ආ කවදද? තුන්වෙනිදා. තුන්වෙනි මාස තුන්වෙනිදා නෙමෙයි. සතිය තුන්වෙනිදා. තුන්වෙනි දවසේ. හරිද? කවද තුන්වෙනි දවස් අපේ කැලෙන්ඩරේ? අඟහරුවාදා. අද වුණත් මේ හෙන උරාට දීලා තියෙන දවසේ නේ නෑ අඟහරුවාද අඟහරුට දීලා තියෙන දවසේ. හරි. නරකයි කියන දවසේ දෙවන මාසේ දෙපැත්තයි කියපු දවස. හරිද? අද වුණත් ඊස්ටර්ට ගියාම අඟහරුවාද බලන්න වෙඩින් කාස්ට් යනවා. අදත් ඒගොල්ලෝ තුන්වෙනිදා තමයි විවාහ වෙන්නේ. ඇයි? දෙවන මාසේ දෙපාරක් ඒක යහපත් කියලා. හරිද? ඉතින් දේව දූතයෝ දෙවනි දවසේ තමයි මවල තියෙන්නේ. පහන් තාරකා එක්ව ගීතිකා කරමින් දෙවියන් වහන්සේගේ සීළු පුත්‍රයන්ට ප්‍රීති ഘോഷ පවත්වද්දී ඒකේ කොනේ ගල තැබුවේ කවුද? මේකේ අර පහන් තාරකාවන් ආව දැන් අපි හිතාගෙන හිටියේ මේ දේව දූතයන් ගැන වෙන්නේ කියන්නේ කියලා. ඒක තමයි හිතාගෙන ඉන්නේ. හරිද? හුඟක් වෙලාවට මේ දැන් වෙලා තියෙන්නේ පරිවර්තනය කරනකොට අවුරුදු දහස් ගාණක් ගිහිල්ලානේ. හරිද? එතකොට ඒගොල්ලන්ගේ හිතේ තිබිච්ච දේ තමයි පරිවර්තනයට දැම්මේ. හරිද? දැන් යෙසායා පොතේ සඳහන් කරනවා පහන් තාරකාව කියලා නේ. 12:10. යෙසායා 12:10 නේ. 14 ඉඳලා ඔකේ. සෝරි 14:12. 14:12. දීප්තිමත් පහන් තාරකාව. ආ එහෙම නෙමෙයි කියන්නේ මුල් භාෂාවේ. එහෙම නෙමෙයි මුල් භාෂාවේ. කවුද පහන් තාරකාව? යේසුස් වහන්සේ. හෙලෝ. හරි. හරිද? යක්ෂයා වුණාද බලන්න දෙවියන් වහන්සේ වෙන්නනේ. අන්න තියනද? ඉතින් ඒක නිසා මේ වගේ ගොඩාක් පරිවර්තනයේ වෙනස්කම් තියෙනවා. මුල් භාෂාව කියන දේ නෙමෙයි එතන තියෙන්නේ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා යුදෙව් මනස නැහැ. ඉගෙනගෙන තියෙන්නේ ග්‍රීක දේවල්. ඒ අනුව පරිවර්තනය කරන්න යනවා. ඒක සපෝට් කරා. ඒ පළවෙනි පාපය. දෙවෙනි කාරණය මුල් භාෂාවේ තියෙන මේ මේ මොනවාද මේ වවල්ස් නැහැ. සුවර නැහැ. හරි. දැන් එතකොට අපි තුමු ST තියෙනවා. හරි. දැන් මොකද ST කියන වචනේ මොකද්ද?
වචනයක් නැහැ. මේක සිට් වෙන්න පුළුවා. සයිට් වෙන්න පුළුවා. සීට් වෙන්න සෙට් වෙන්න පුළුවා. දැන් තුන් නොදෙර මතකයි සෙට්. ඉතින් මොනවද කියන්නේ මෙතන පල්ලෙයා? හරි. මෙසුරි මෙතොරිස් කියලා කට්ටියක් හිටියා. මේක ඉස්සල් මම කියලා ඇති මං හිතන්නේ. ආ මෙසුරිස්ලා කට්ටියක් හිටියේ. ඒගොල්ලෝ මෙතන තිත් දැම්මා, එක එක දේවල් දැම්මා. හරිද? හරි. දැන් ඉංග්‍රීසි හන්දට කියවන්න පුළුවන් අය කී දෙනෙක් ඉන්නවද? ඉන්නවනේ. රයිට්. පොඩි ඊට ඉස්සලා දැයක. දැන් ඒගොල්ලෝ මේවා දැම්මා. ඒ අනුව මේකේ මොකක් කොහොමද ශබ්ද වෙන්නේ, වචනේ මොකක්ද කියලා කියන්නේ. හැබැයි ඒ විතරක් මදි. වාක්‍ය අනුව වචනේ උච්චාරණය කරන විදිහයි අදහසයි වෙනස් වෙන්න පුළුවන්. රයිට්. එතකොට කවුරු හරි කියන්න පුළුවන් I must read that book. Right? ඒ කියන්නේ මොකද්ද? මම මේ පොතේ කියවන්න ඕන. I must read that book. හරි? දැන් මෙතන ලියනවා මේකම වෙන විදියකට. Right? I must read that book. I ඉස්තනක් තියනවා. Read that book. එහෙමනේ තියෙන්නේ. මම මෙතන දානවා මේ වචනේ. I have. එතකොට කොහමද ඕක කියවන්නේ? I have read. Read නෙමෙයි. මේ have කියන වචනෙන් මේක අතීත කාලයට යනවා. උච්චාරණය වෙනස් වෙනවා. පැහැදිලිද? ඒ වගේ දේවල් හෙබ්‍රූ භාෂාවේ නිතරම වෙනවා. ආමොස් 9:11ට යන්න. 9:11 කියවන්න. 11 ආමොස් 9:11. ඒදෝමෙන් ඉතිරි වූ කොට්ටාශයද මාගේ නාමය දන්න සිල් ජාතින්ද ඔවුන් විසින් හිමි කරගන්න පිණිස වැටී තිබෙන දාවිද්ගේ මණ්ඩපය මම ඒ කාලයේදී පිහිටුවා. ඒ කපුළු අහුරා කඩා දමා තිබෙන දේද පිහිටුවා. පුරාණයේ දවස්වල මේ නේක ගොඩනගන්නේ මේ කන ස්වාමීන් වහන්සේ කියන සේක. දැන් උතන තියෙන්නේ මෙන්න මෙහෙම වචනයක්. හෙබ්‍රෙව් භාෂාවෙන්. හරිද? එතකොට දැන් මෙහෙම ගත්තම මේ වචනේ නමක් සඳහන් වෙනවා. හරිද? ඒ වගේම ඒක තව විදියකට උච්චාරණය කරන්න පුළුවනුත් වෙනවා. දැන් උතන කිව්වේ මොකද්ද? 11 ඉස්සල්ලාම ඒදුම්. නමුත් මුල් භාෂාවේ ගත්තම තියෙන ඒදුම් නෙමේ ආදම්. අලෙප් දලෙප් මෙම් ආදම් ආදම්. හරිද? ඒක තමයි තියෙන්නේ. දැන් 9:11 පව කියවන්න. ඒදොමෙන් ඉතිරි වූ කොට්ටාශයද මාගේ නාමය දන්න සිළු ජාතින්ද ඔවුන් විසින් හිමි කරගන්න පිණිස වැටි තිබේ. ඒදොම් කියපුවම හරි ඒසව්ගෙන් එන පැත්තේ ඒ වගේ කට්ටිය වැටෙන්නේ. ආදම් කියන්නේ මුළු මිනිස් සංහතියෙන්. එතන ඒදොම් නෙමෙයි එන්න ඕන ආදම්. එතකොට ස්වාමින් වහන්සේ කියනවා මුළු මිනිස් සංහතියෙන්. හරි, මොන කට්ටියද? ඉතිරි වූ කොට්ටාසය සහ මාගේ නම දරන අය දාවිද්ගේ මණ්ඩපයට ගේනවා. ඒකයි මෙතන කියන්නේ. ඒදම්ගෙන් නෙමෙයි.
hari dapi esekiel putih di terima kiewanawa dewan wahanse kiewanawa manusia putraya manusia putraya manusia putraya itu nikiannya ben adam ini katanya manusia putraya kira sangat pariwartan yang kerjanya ben kiannya puta adam ge puta kira ini kiannya manusia putraya kira hari itu pariwartan yang kerjanya pahatili deh itu mevagi godak dewal tiyanawa Insa ya dikti matare kawa ya ramya goda Oh, hariyata hari bohoma hondai hari re අදහස් කරලා තියන්නේ මතක තියාගන්න උන්වහන්සේගේ දැන් තව එකක් තියෙනවා මතක තියාගන්න උන්වහන්සේ උන්වහන්සේට ඊය අද පෙරේද කියලා නැහැනේ උන්වහන්සේ යොෂුවට කියනවා දේශේ උඹට දීලා තියෙන්නේ ඊට පස්සේ වෙන ගිලක් පත් කරගන්න තේරුණා ඒ වගේ උන්වහන්සේ දේවල් කරනකොට හරිද මේ කාලය අනුව නෙමෙයි උන්වහන්සේ කියන්නේ දැන් බයිබලේ පටන් ගන්නෙත් කාලය අනුව නෙමෙයි දැන් මතක තියාගන්න දෙවනි දවසේ තමයි දේවදූතය හැදුවේ දේවදූතය හිටියද එතකොට තුන්වෙනි දවසේ හිටියා තුන්වෙනි දවසේ මොනවද කරුවේ වියලිබිම ඒක තමයි එතන කියන්නේ පැහැදිලිද අරගොල්ලෝ බලන් ඉන්නවා දැන් වියලිබිම උඩට ගියා ඒ ගැන තමයි යෝක්තිය පැහැදිලිද රයිට් හරි නැවීමේ දෙවනි දවසේ තමයි උන්වහන්සේ දූතයන් මවන්නේ තුන්වෙනි දවසේ උන්වහන්සේ මොනවද කරන්නේ වියලි පොළව එතන තමයි කඳු උඩට ගේනවා හරිද එතකොට උසුම කන්ද අරරෙත් හිමාලය නෙමෙයි එවරෙස්ට් නෙමෙයි Hello. Everest ta viko hita. Hariyata hari. Me danna okkoma. Harida. Utpatti 10 25 kiyema. Utpatti 10 25. Ebert puttiyo dedenek upannoya. Ekkenekuge nama Pelegge. Maknisada ouge dawas wedi polowa bedenta yedunoya. Pereskiye dawasa tamai polowa bedune. Australia boongale kattakata. New Zealand ekata gane giya. Harida? E okkoma une Pereskiye dawase. Edekota mehen kattiya pallahata yanakota taw patthekin balumak kota obba monada wenne anith patten eliyata enawa. Etekota tamai Everest ararat walata udin. Pahadilida? ඒ ඔක්කොම දේව වචනේ සඳහන් වෙලා තියෙනවා අපිට හොයාගන්න තමයි අමාරු. ඒකට දේව වචනේ ලියුම් එක්කෙනාගෙන් අහන්න ඕනා. සුද්ධත්මන් වහන්සේගෙන් අපොම ලස්සනට ඒක කියලා දෙනවා. අපිට වෙලා තියෙන මොනවද දන්නවද? ඔළුවට එකක් දාලා තියෙනවා. බයිබලේ කියවනවා. ඔළුවේ තියෙන එක බයිබලෙට කියවලා සයිමන් පත්තලා. හරිද? අපි ඔළුවේ තියෙන දේ නෙමෙයි බයිබලේ කියන්නේ. හොඳට මතක තියාගන්න. අපි අර ක්‍රිස්තියානි පසුබිම තවත් තමයි බෞද්ධ පසුබිමකවන් තව ඔය ගැන විමර්ශනයක් තියෙනවා අහලා නැහැනේ ඉතින් හොයනවා හරිද සුද්ධාත්මන් වහන්සේට කියන්නේ අර පාවුළු කිව්වනේ මං ගිනගත් ඔක්කොම කුණු කසල ඒක තමයි අපිට වෙලා ඔක්කොම පැත්තකට දාන දාලි වෙන සුද්ධාත්මන් වහන්සේට කියන්නේ ඔබ වහන්සේ මුළු සත්‍ය කරා මාව ගෙනෙන්නේ නැහැ හරිද ඒ කියලා කියනකොට ඉස්සලා හිතේ තියෙන දේ පැත්තකට දාන්න ඕනේ ඉගෙනගෙන තියෙන දේ පැත්තකට දාන්න. අර කී දෙනෙක් ඉගෙනගෙන තියනවද මග්දලාහි මරිය ඇවිල්ලා ස්වාමින් වහන්සේගේ පාද හේදුවා කොන්න. මග්දලාය මරිය කිසි දෙයක් කෙරුවේ. කවුද ඒක කෙරුවේ? කියලා නැද්ද? මරිය සමාර්ථගේ? මග්දලාහි මරිය නෙමෙයි බෙතානියානේ මරිය. හරිද? යොහාන් 11 1 ඉඳලා කියව. යොහාන් 11 1 ඉඳන්
මරියා ගේ දැගේ සහෝදරිය වූ මාර්තා ගේ ද ගම වූ බෙතානියේ බෙතානියේ ලාසරස් නම් එක්තරා මනුෂ්‍යෙක් රෝගීව සිටියේය. මරියා නම් ස්වාමින් වහන්සේට සුවඳ තෙල් ආලේප කොට ඇගේ හිසකෙස් වලින් උන්වහන්සේගේ පාද සිත් පිස දැම්මු තැනැත්තිය. ලාසරස්ගේ සහෝදරිය බෙතානියාවේ මරියා මග්දලා තියන්නේ උඩ උතුරේ ගලීලේ මුහුදට කිට්ටුව. බෙතානියා තියන්නේ යෙරුසලෙමට 75ක් පල්ලෙහායි. ගෝනවල සුනිල්වයි කඩුවෙල සුනිල්වයි මාරු කරගෙන. තේරුණාද? හරිද? ඉතින් මතක තියාගන්න. හරිද? ඉතින් මේ මොනවාද මේ ඔය වගේ දේවල් තමයි හිතට දාලා තියෙනවනේ. ඉතින් ඒව තමයි දැන් ඕක මං දවසක් කියවේ ඒ කාලේ 1990 ගණන් වල. මේක ඉතින් කියලා දුන්නා මං සභාව කෝරපු ගා. ඊට පවුනේ සුමාන එක්කෙනෙක් ආවිල්ලා අහන. එතකොට පාස්ට මරියෙල දෙන්නෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ. තාමත් අර ඔළුවේ තියෙන මග්දලායි මරියත් ඒක කෙරුවයි. මුල් හරිද? ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. තාම හුඟක් අය හිතාගෙන ඉන්නේ අර ශාස්ත්‍රමණ්‍යෝ 3 දෙනෙක් ආවා. ඒගොල්ලෝ ස්වාමින් වහන්සේ ඉපදිච්ච රාත්‍රියේ ගවලෙන්ට ගියා කියලානේ. ඒගොල්ලෝ ජෙට් ප්ලේන් එකේ දාවේ සුපර්සොනික්. කොහොමද ඒගොල්ලෝ එදා දාවේ ඒගොල්ලෝ? නෑ. අවුරුදු එකමාරකට පස්සේ මතේ උපතේ දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සඳහන් වෙනවා. හෙරොත් ඒගොල්ලම කැඳවලා කවද්ද ඉස්සල්ලාම තාරකාව දැක්කේ කියලා අහගත්තා. ඊට පස්සේ 16 වෙනි පදයේ කියනවා 2:7:16 කියනවා. එයා කලින් දැනගත්ත ආකාරයට අවුරුදු 2ක් ඊට අඩු ළමයිම මැරුවා. අලුත උපන් තරුණ පිරිමි ළමයි නෙමෙයි. ඇයි? එන්න අවුරුදු 1 මාරක් විතර ගිහිල්ලා තියෙනවා. මතේ 2:11 කියවල. මතේ 2:11 ඕහු ගෙට වැද. කොහට වැදද? ගෙට. ගවලෙනට වැද නෙමෙයි. නැත්නම් මඩුවට වැද නෙමෙයි. ගෙට වැද. හරිද? ඊට පස්සේ වැරදි ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා කියවල. ලදරුවා සුති. ලදරුවා නෙමෙයි මුල් භාෂාව තියෙන්නේ දරුවා. ලදරුවා කියන්නේ තමයි පුංචි බබෙක්නේ. නේද? දරුවා. ඒ කියන්නේ දැන් අවුරුදු 1 මාරක් විතර ස්වාමින් වහන්සේ. ගෙට වැදුනේ. නමුත් තාම ඔළුවේ තියෙන්නේ. ඒගොල්ලෝ තාම බෙත් වෙනාද මේ 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 ගව මඩුවට ගියා. ඉතින් මතක තියාගන්න ඒ කාලේ ප්ලේන් තිබ්බෙත් නැහැ, නැව් තිබ්බෙත් නැහැ, කාර් තිබ්බෙත් නැහැ. ඔටුව පිටයි අස්සුව පිටයි එන්න ඒගොල්ලන්ට අවුරුදු 1 මාරක් විතර ගිහිල්ලා තිබුණා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. කී දෙනෙක් මත සුද්ධත්වන් වහන්සේ ආවද? 120ක් කියලා කියන්නේ මගේ අම්මෝ. කොයිද තියෙන්නේ? කොතන දේවල් ඔයක තියෙන්නේ? දෙවෙනි පරිච්ඡේදයේ කොතන තියෙන්නේ 120ක් මත ආවයි කියලා. 2:14 කියවන්නේ. 2:14 නමුත් පේත්‍රුස් 11 දෙනා සමග නැගිට ශබ්ද. පේත්‍රුස් 119 දෙනා සමග එහෙමද තියෙන්නේ? 11 දෙනා සමග නැගිට කෑව නේද? එතකොට කිරේ මතය ඇවිල්ලා තියෙන්නේ. හරිද? හරි. දැන් යෙරුසලෙමට ගියාම දකි අපි අපි මේ හරිය ගම මෙතන 3000ක් විතර සෙනඟ දාන්න පුළුවන්ද? ඉඩ දෙනවද? හරි. හරි. යෙරුසලෙමට ගියාම දකි අපිට බලමු කොටුවේ ගෝල් ෆේස් එක නැහැ. දැන් 3000ක් දාන්න පුළුවන් කොහොමද? හරිද? 3000 ගැලිවල බණ්ඩ ඊට වඩා ඉන්න ඕනනේ. කොයිද ඒ කට්ටිය එකතු වුනේ? දේවමාලිගාවේ පිටමළුවේ. ඇයි? දෙවනි මංගල්‍යය, සති මංගල්‍යය. දේවමාලිගාවට එන්න ඕන. එක තැනක හිටිය කියන්නේ දේවමාලිගාවේ ඒ භූමියේ මේ 11 දෙනා එක තැනක හිටියා.
Kriya deke ek thawada pentrakosta dawasa pæmini kala oun siyallo oy wadane kiyapu gaman ape hiten enne suddhatman wahansage pæminima gana eka nemei kiyanne sati mangallaya pæmini kala hari sati mangallaya pæmini kala kawuda siyallo oun siyallo eka tanaka ranga sitiyoya right ඊට පස්සේ තද හුලඟක් හමන්නාක් වෙන් ශබ්දයක් අහසෙන් හදිස්සියේ දැන් මතක තියාගන්න දැන් මේගොල්ලෝ තාම බයෙන් ඉන්නේ ස්වාමින් වහන්සේ ආනකොට දොරගුළු දාගෙන හිටියේ හරිද උන්වහන්සේ ඇවිල්ලා දොට තට්ටු කරුවේ නැහැ කෙලිම තුල්ල හිටගත්තා තාම හැබැයි ඒගොල්ලෝ හිතේ චකිතෙන් ඉන්නේ හිතන්නේ නැති අද යනවද නැද්ද දේවමාලිගාවට යනවද නැද්ද දේව ආඥාව අනුව යන්නත් ඕන Iti ekolos dena, right? Ekolos dena, himing himing, pata pita bala bala, baye gahi gahi, evilla, ekata guluvela innuwa. Mata usut inda eti. Hari, onna dolos dena innuwa ekata lakavela. Hitapu gama, arwage sulangak kenawa, okkoma enawa, megollo, anya bhashave, prathansa ganna patan. මේ මහා දසදහස් ගානක් සෙනෙක ඉන්නවා මේ දුරස් දෙන අන්‍ය භාෂාවෙන් ප්‍රශංසා ගන්න බං මන්නේ මොනවාද වෙලා තියෙන්නේ කියලා හැබැයි අන්‍ය භාෂාවෙන් ප්‍රශංසා කරන එක අලුත් දෙයක් නෙමෙයි යුදෙව්වන් මතක තියාගන්න සාවුල් රජුරුවන් සාමුවෙල් ගාවට ගෙනියනවා දෙවන් වහන්සේ කොටලුව නැති කරලා ඊට පස්සේ ආපහු යනකොට ලකුණු තුනක් දෙනවා Eka lakunat tamai, me prapeta varu kandayamak keno. Hari, mega me Samuel mata tatpan bahansa evilla, ya anaveki kuvai kilani diyen, ya anna bahasaven katagana. Hari, eka tamai etana siddhavi. Eka alut deyak neme egol. Habe egol ikan egol pissu. Umutwen kaya kaya. Echara ekiya. Iti me egol lo vatta una. Hai, dan metana pitamalli ve inda pulo pandhanta. Kriya deke paha, ekala ahase yata tibena silu desha walin avavu. Ahase yata tibena silu desha walin. Yata eti siyaluma desha walin avavu. Bhakti vanta yudewaru Yerusalame vasaya karamin sitiyoya. Ebilla hitiya. Ehi me sati pasu mangalata apama dan wage gaman pahasukan tibbena. Hari davas 50kin ena sati mangala thiyura thama egollu yanne. Hari thi egollu nawithala hitiya ith egollu innawa. Dan megol anna bahasa yang prasansa karan patang gattama ya api thumu ada api danna ratawa hari da germany yang aapu aya anu adi ara manusa german bahasa wen dewan wahanse prasansa karana italy yang aapu unsa na ah hari italy bahasa wen prasansa karana hari spanya yang aapu unsa na ah spanish walin prasansa karana e wage japan walin prasansa karana kori singale nut prasansa karana Arre gollo balanda ti me galile minissuni me gollo koda ape rati bhashawa danne kiyala eka tamai siddha wenne etakota samara ay kiwwa ha me dala tikak wedi harida etakota petrus kiyenawa tama ude 9 tama dala na me tamai yuvel අනාගත වක්තුතුලින් ස්වාමීන් වහන්සේ කිව්වද පැහැදිලිද දැන් ඕකයි සිද්ධ උනේ අද මේ කිතුනෝ දාලා තියන වෙන දෙයක් ඉතින් මිනු පෙන්තකොස්ති කියපු ගම මතක් වෙන්නේ සුද්දත් මිනිස්සු පැමිණ සරි මංගල්‍ය කියන්නේ ධන්නේවත් ඉතින් ඔය වගේ තමයි දේවල් තියෙන්නේ යා ඒ ඇවිල්ලා අර මොනාද මේ එලිදරව් පුතේ ඒක තියෙන්නේ
උන්වහන්සේ ගේ පණිවිඩය කියාගෙන යනවා. හරිද? මේ මොකද දැන් උන්වහන්සේ ඒගේ සෙනෙක ගත්තයින් පස්සේ ඔසවා ගැනීමක් තියෙනවනේ. ඊට පස්සේ සුභාරංචි කියන්නේ කවුරුත් නැහැනේ. එතකොට උන්වහන්සේ දේව දූතයන් දවා ඒක කියවලු. රයිට්. තුන්ට 10යි කියා තුන්ට කිට්ටු වෙනවනේ යාඥා කරමු ප්‍රශංසා කරන්න කරමු. Sorry. දෙවියන් වහන්සේද වගේමයි. එයා දිහා බලපුවම ඒ ස්වරූපේ නැහැ. දේව දූතන් මෙව්වේ නැන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපේ. මෙයාට ඊර්ෂ්‍යාව. මෙයා දැනගන්නවා අඩේ. දෙවියන් වහන්සේ මෙයාව දාන්න යනවා මට වඩා උඩ. බලපුවම මේ ලෝක දෙයක් කරගන්න බෑ මුකුත් දන්නේ නැහැ. තේරුණාද? ඒක නිසා එයා එයාගේ පැත්තට ලুকু අය බලගත් අය එයාගේ පැත්තට ගන්න පුළුවන් වෙනවා. හරිද? මේ එයා මේ නටන්න බැරි නිසා වටුණා නෙමෙයි. හරිද? එයා දැනගත්තා මේ මුකුත් කරගන්න බැරි ආදම් නිකම්ම මිනිස්සුක් වගේ නෙපෙන්නේ කරගන්න බැරි එක්කෙනා තමන්ට වඩා ඉහළින් ඉන්න යනවා. හරිද? එයා කැරලි ගහනවා. මිනිස්සුත් මැව්වෙන් පස්සේ හරිද? එසකියල් 38ටෙන් පහළවෙ ඉඳන් නුඹ මවුරු ලැබූ දා පටන් නුඹ තුල අධර්මිෂ්ඨකම සම්භ වෙන තුරු නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණව සිටියේය. නුඹේ වෙනදාමේ මහත් කමින් මිනිස්සු නුඹ මැන බලහත්කාරකම් පිරෙව්වෝය. නුඹ පව් කලෙහිය. එබැවින් නුඹ කෙලිහුණු දෙයක් මෙන් දෙවියන් වහන්සේගේ කන්දෙන් අහක් කර දැමුවෙමි. එබැවින් පියාපත් පියදහාගෙන සිටින කෙරුප්පි මම නුඹ ගිනි ඇවිලෙන ගල් අතරේ නැති කෙලෙමි. ඔක්කොම සාතන් ගැන මේ විස්තරයක් කැරියොන්. නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟු වී තිබේ. නුඹේ දීප්තිමත් කම නිසා නුඹේ ප්‍රඥාව නරක් කරගත්තේය. මම නුඹ පොළවට හෙලා රජවරුන් විසින් නුඹ දකින්න පිණිස නුඹ වුන් ඉදිරියේ තැබුවෙමි. නුඹේ වෙලදාමේ අධර්මිෂ්ඨ කමෙන් මං කීයදලද කියවන්නයි කිව්වේ? 15 ඉඳන්. 11 ඉඳලා කියවන්නේ. 11 ඉඳන්. තවද ස්වාමින් වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුවේ මනුෂ්‍ය පුත්‍රය තිරි රජු ගැන විලාපයක් පවත්වමින් ස්වාමී වූ දෙවියන් වහන්සේ කා ගැනද? තිරි මෙතන ඉස්සල කියන්නේ රජෙක් ගැන කියලා. රයිට්. ඊට පස්සේ කියවගෙන යන්නේ දෙවියන් වහන්සේ මෙසේ කියන සේකයි ඔහුට කියන්න. නුඹ සම්පූර්ණ කම මුද්‍රා කරන්නා වූ ප්‍රඥාවෙන් පිරි අලංකාර කමෙන් සම්පූර්ණව සිටින්නේය. ආ දැන් මතක තියාගන්න කිසි මිනිස්සෙක් සම්පූර්ණව සිටිනවද? නැහැ. රයිට්. ඕකේ. ඊවැගෙන යන්න. නුඹ දෙවියන් වහන්සේගේ උයනවන ඒදන්නේ සිටියේය. ආ ඒදන් වල තීර්ය රජුව හිටියද? ඒදන් වල මේක මිනිස්සේ ආදම්. නමුත් දේවදූතය හිටියා යක්ෂයෙක් තාවයක් දැන්නස්. එතකොට ලුසිෆර්. එයා දැක්ක ඒදන් වෙන හැදුවේ මිනිස්සයා මැව්වේ. හරිද? එතකොට එයා වැටිලා නැහැ. ඉතුරු හරිය කියාගෙන යන්නේ එයා කොහොමද ප්‍රඥාව නීතිය ඔක්කොම කුණා. දැන් එයා ඊර්ෂ්‍යාව නිසා කැරලි ගැහුවා. එතකොට පොළවට දැම්මා. මිනිස්යාගේ මැවීමෙන් පස්සේ. ඒක පැහැදිලිව පේනවා එසකියල් 28. හරිද? ඊට පස්සේ මොනවද උනේ? එයා පොළවේ ආදම්ට ආධිපත්‍ය. ආදම්ට ආධිපත්‍ය දුන්නා අහසත් පොළවත් ජලයත් සෑම දෙයක් මත. ආදම් අනාගත. එතකොට ආධිපත්‍ය යක්ෂයාට ගියා. පොළවෙන් එයා අහසට නැගුණා. දැන් ආධිපත්‍ය තියෙන අහස. දැන් එයා ඉන්නේ අහස් තල. තාම ආදිපත්‍ය බෙල්සබූ කියන්නේ ඒක තමයි.
Baal Zebul. Hari? Itu yang ekai sitte vela tiyenne. Etani eyawa pallayata dana dawasa enawa eka langedime eyi. Elidarav 12 7 indala kiyawa. Elidarav 12 7 indan තවද ස්වර්ගෙහි යුද්ධයක් විය ඒ වන මේක ඉස්සරහට වෙන්න යන්නේ ස්වර්ගය කියන්නේ ජන්මත ලැබුකේ නෙමෙයි අහස්තලය ඕකේ ඒ වනාහි මිඛායෙල් සාහෝගේ දූතයන් මහා සර්පයාට විරුද්ධව යුද්ධයට යාමය මහා සර්පයාද තමගේ දූතයෝද සටන් කොට ජය නොලැබුවෝය ඔවුන්ට ස්වර්ගය ජය නොලැබුවෝය මට අවස ලැබුවෝය කියලා ඔවුන්ට ස්වර්ගයේ ස්ථානයක් තවත් නොවිය. ඔවුන්ට ස්වර්ගයේ ස්ථානයක් තවත් නොවිය. ඒක ඉස්සරහට වෙන්නේ තාමත් එතන ඉන්නේ. Right? Okay. මුළු ලෝකය රවට්ටන්න වන යක්ෂයාය. සාතන්ගේ කියන ලද මහා සර්පයා නැමැති ඒ පුරාණ සර්පයා පහතට හිමි ලැබුවේ. පරිවර්තනය පරිවර්තනය වැරදි උතන. හරිද? ඉංග්‍රීසි බයිබල් එකක් තියෙනවා. And were thrown down to the earth. Yes, that old snake and his angels were thrown out of heaven. That snake who fools everyone on earth is known as the devil and Satan. Nah, eh, paribartane gatiyata enna, right? Ah, right. Punchila me, etana kiyanne, menne mekai paribartane kiyanne. Harida? Purana sarpaya ara makara. Dragon. ඒකයි කියන්නේ අපි ප්‍රශංසා කරලා අපි කොයිද හිටියේ හයි එතකොට ඒ වැටුණ එක්කෙනා ගැන සඳහන් කරනවා ඒ පුරාතන සර්පයා නැමැති මකරා ඒකයි මුල් භාෂාවේ කියන්නේ හරිද මේ 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 12 එකේ ඉඳලා පොඩ්ඩක් කියව එලිදරව් එලිදරව් 12 එකේ ඉඳන් තවද මහත් පුදුමයක් අහසේ දක්නා ලද්දේ එනම් සූර්යා පැලඳගෙන පාදර චන්ද්‍රයාද හිසපිට තාරකා දොළොස්කින් යුක්තෝ තුන්නක් දැති ස්ත්‍රියක්ය ඇ ගර්භණීව සිටියාය ඇ විලිරුචා විනිමින් ප්‍රසව වේදනාවන් යුක්තෝ මරගසන්නීය ආසේ තවත් පුදුමයක් දක්නා ලද්දේ එනම් හිස් සතක් ගං සතක් ද තමාගේ හිස් පිට උඩු සතක් දැති මහත් රතු සර්පෙක් විය එතන සර්පය කියලා නේ තියෙන්නේ එතන තියෙන්නත් ඕන මකරක් Israel, Gotra Dolaha, Taru Dolaha. Ewa game handa, danga Yosef ta ara teme darshana, kodakin, darshana, darshana neme, hina deka klam awane, eka kevilla, anit miti, ea ge miti eta bandina wa, anit teka, unada, ea villa, Yakub, eka Yakub bahan umbe tana da umbe ammai mai da okkoma sahoduru yai lumbe ta bandi kiyala. E tamai sanketaya. Yude Israel senaga. Gotra 12. Revelation 12:3 and there appeared another wonder in heaven and behold a great red dragon. Great red dragon. Sarpayak nemei. Hari dara anith padet kiyawan. The ancient serpent twelve seven and there was war in heaven
Michael and his angels fought against the dragon. Against the dragon. Dragon. Makarata viruddhawa satan kale sarpayata neme. Pahadilida? Okay. That ancient serpent, right? Puratana sarpaya. Ehi hema puratana sarpaya kiyala etana tiyenne kiyala hitanna puluwanda? Ah, patan e dan nuwenata aave dan api dakala thiyenne mehemena sarpayek na dragon kene pahadilida harida matak thiyaganna makarek wage aave harida eka thamai swamin wahanse e makara hubang okkoma hari e period eka nathi karala dan me dala galma e wala ඒකත් එක කාරණයක්. ජලගල්මෙන් පස්සේ මකරු නැහැ. ඒක ඉස්සෙල්ලා ජුරැසික් පීරියඩ් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඒක තමයි ජුරැසික් පාක් කියලා ඩ්‍රැගන් ලා ගැන. ඒක ජුරැසික් කියන වචනේ ඩ්‍රැගන් ලටයි අයිති. ආ හරි. ඕකේ. ඉතින් මතක තියාගන්න. මේ බඩ ගාගෙන ඉන්න සර්පෙක් නෙමෙයි යාවේ. ඒකයි ස්වාමින් වහන්සේ කියන්නේ උඹ ඊට පස්සේ වැඩ ගන්නවා කියන දූවිලි කතා. ආ දැන් මතක උදෙන් දෙරි හොඳයි මතක තියාගන්න දැන් ඒ උත්පත්ති තුනට ඇවිල්ලා කියවන්න එකේ ඉඳලා උත්පත්ති තුනේ එකේ ඉඳන් සර්පයා වනාහි ස්වාමී දෙවියන් වහන්සේ සෑදූ දැන් එතන මුල් භාෂාවේ තියෙන සර්පයා කියන නුස්ථාන ඒක තමයි අර ancient serpent කියලා අතන කියන්නේ right හඳුන්වලා දෙන්නවා මේ කවුද කියලා right සෑදු වනේ කවර සත්වයකටත් වඩා ප්‍රයෝග සහිත වූයේ ඌද ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන් වහන්සේ කීවා දැයි සියගෙන ඇසී මොකද්ද ප්‍රශ්නේ අහපු ඇත්තටම කොයි ගසකින්වත් කන්ට එපාද දැන් ඒ වගේ පිළිතුර සියද උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන් එහෙත් දෙවියන් වහන්සේ නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් පිට අත ගසන්ටවත් එපාය කීසේක ඒක උන්වහන්සේ කිව්වේ නෑ අත තියන්න එපා කියලා දැන් ඔකනේ කාන්තාවන්ට වෙලා තියෙන්නේ ගිල්ල සාරියක් අරගන්නවා 2500ට අනේ මේක රුපියල් 4000 හරිද ඕක තමයි කුතු කරලා කිව්වා ඒවත් කුතු කරලා කිව්වා දැන් මොනවද උනේ දැන් මේක තියෙනවා දැන් මතක තියාගන්න දේව වචනේ සඳහන් කරලා තියෙන්නේ හරිද අප විසින් දැනගත යුතු මූලික කොටස් වලට අදාළ දේවල් ඊට වඩා දේවල් සිද්ධ වුණා ඉතිහාසයේ ඒව තියෙනවා ඒ වගේ මෙතන මොනවද උන්නේ දැන් ඒව කිව්වනේ අල්ලන්න එපා කියලා යක්ෂයා ඒව තල්ලු කළා ගහලා පිට වැදුන ගහේ මුකුත් දුන්නේ පැහැදිලි අල්ලන්න එපා කිව්වා ස්පර්ශ කරන්න එපා කියලා නේ කියන්නේ ස්පර්ශ වුණා මුකුත් දුන්නේ ඒවට ආනේ උන් දෙක කියවන්නේ පියාද නුඹලා ඇත්තටම නැසින්නේ නැත දැන් මේක දැක්කද නැසින්නේ කියවගෙන යන්න මක් නිසාද නුඹලා ඒන් කන දවසේ නුඹලාගේ ඇස්සැරන බවත් නුඹලා ඒ ටික ඇත්ත ඇස්සැරුණා ඕකේ right නුඹලා යහපතහ නපුර දැනගෙන දෙවියන් වහන්සේට ඒකත් ඇත්ත ඒ ගහින්න කණ්ඩ යන්නේ දෙවියන් වහන්සේට සමාන වන බවත් දෙවියන් වහන්සේ දන්නාසේක ඇස්සියට කීය ත්‍රිවණාහි ඒ ගහ කෑමට හොඳ බවද ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිතු ගහක් බව දැක එයි ගෙඩි කෑවාය හරි ගෙඩි නිකන් කෑව කියලා තියන්නේ නැහැ ගෙඩි කෑව නෙමෙයි කඩාගෙන කෑවා right ගෙන කෑවා right දැන් මතක තියාගන්න පින්තූර වල ඇඳලා තියෙන සර්පයේ ගෙඩියක් දෙනවා එයා දුන්නේ නැහැ මෙයා පෙළඹුවා මෙයා කඩාගෙන කෑවය දැක්ක කරුණු තුන කණ්ඩ හොඳයි බඩේ වැඩේ තමයි තියෙන්නේ කන්න හොඳයි දෙවෙනි එක ඇත්තට ප්‍රියයි බලපු අපි ඔක්කොම ලස්සන දේවල් දිහා බලන් ආසයි ප්‍රියයි තුන්වෙනි එක නුවණ ලැබීම සඳහා අන්න වැටෙන තැන නුවණට හොඳයි මේක තමයි අපිට වෙලා තියෙන්නේ අනවශ්‍ය දේවල් හොයාගෙන යන්න ළමයින්ට ඉගෙන ගන්න හොඳවල ඉගෙන ගන්නවා වැඩිපුර නරක දෙයට තමයි යොමු වෙන්නේ
right? Ini mata ketia ganda, mei karnu tuna uda, ya kada agena kaya. Pahadili dah, dan mei ketama isalla uni. Yaksha ada pulang api wa pariksha karanda pamanai, itu reka api ati ati. Hari dah, swamin bansot pariksha kala dewa wacana yang putara dakwa. Hari dah, yaksha dewa wacana yang kiyewan dabai ne. Tak berarti kalpana wati no yaksha dewa wacana yang kiyewan dabai kiyewan. Maitanya ada ukur dona dewa wacana yang kiyewan yaksha, tak kucar kal itu lelati yang kiyewan dabai. Right, okay. Mata katia ganda, dewa wacana yang mata, sudatan bahansa ke alepe apa? Itu kau tanya dulu. Macamana karunia dekat puno? Ika kavilla wacana yang tienno Greek bahasa agen logos kia. Macam kiono kiono, ekcer teru mak kena bab, macam atmi ke posen yang lebih nopo. Hari ni, eh mata sudatan bahansa ke alepe. Eka tekino rema. Nabi Bible ini kiamat hitung kan baca ni padya patas kalah hati kita terbadi mana? Aye, tamai rema. Ekat yaksha bay. Pahdi lidi. Sudah tu alepi ino kote bay. Hari tu api oppo manusia, api ama alepi api ya. Nabi yaksha bay. Bay piye nama? Ya ata pahar badi. Right? Namun dia api pariksha ote dana oppo makarana. Namun apa mata alepe aku ama itu dia kita tuan dulu. Tapi alu ke dikatakan bawa tinne alepe. Yakin ada benih ini dah usah dah usah kiwa. Don't think I'm having the anointing all the time. Then if I'm having the anointing all the time, when I kiss my wife, she'll be on the floor. Alepe dikatakan tuan baharaya bima baharaya tadi kan. Aikah ini mah, karni ke mempersaya no. Dan eh pada ya, api kita rasa katakan tu pada ini pasti dah besar ke sumane kiwa darbagi awal ini naik itu. Pahdeli tu, ini alih pihut. Dan api, annye bahasa awen katakan no, kini api dan annye munarate bahasa awen katakan ni. Eda mul dah besar ke unama, ini ratwaling apa yang itu naga. Dan ini bahasa awat awak siapa ini? Nee. Namun, api kata kerana ada alipi yang ikhaini. Itu kita ya, bye. Pahdili deh. Ini mati katia agam deh. Arey eva ge, dora be raga ni mak. Api laba agat itu. Nanti berdeh yang ini mungkin ya nama api itu na ukko maharik iya lah. Itu kita. Balik kita yaksia agam deh ugula katot. Hari ini eva tahu ende, epa. Pahdili deh. Eka tamai sudah tuan bahansa ge, praknya ab. Awaswar. Hari unwahan se praknyaav den. Hari, ini unwahan se dikian de. Mulu sarstya kara genian de. Tamanta adal deval pahadala den. Unwahan se pahadala den de badak renwa. Tamangge oluwe anawasya deval pirilatiyan wana. Teka nisara paulu kiwagi kunu kasul tika pat. Teka atya awasya. Okay. Hari. Aurud dah ni nae, namu saatan betul nae, manusia ke mewi me pas. Okay, eh anda nak tergerak.